මාසයේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව ඝටිකාර සරදුන් නමදිම් ආයෙත් අපි ධාතු කතාව ආරම්භ කරන්න තමයි සූදානම. එනිසා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් නැවත ධාතු කතාව ඇහෙන බව අපි සංඥා කරමු. සානු භාග්‍යවතු අරහතු ත්‍රෛලෝක්‍ය තිලක වූ කේතුමාලා භ්‍යාම ප්‍රභා මණ්ඩල සහිත දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් උපලක්ෂිත වූ කල්ප සියදාස් ගණනකින් දුර්ලභ පාතු භාවය ඇති මාගේ ස්වාමි දරුවාණන් වහන්සේ පිරිනිවන් පාවදාළසේකි. ස්වර්ණ දෙන තුල වැඩ සිටියා වූ ද්‍රෝණාටක් ධාතුන් වහන්සේලා අට රජ දරුවන් අතට පත් වූයේ අංගාරය තුම්භය ලෙසත්ගෙන දස ථූපයන් එකල දඹදිව වූයේද ධාතු නිදන් වූයේද පාරිභෝගික වස්තු විසිර ගියසේක්ද උතුම් මහා ධාතු නිධානයක් වූසේක්මය. ඒ මහා ධාතු නිධානය පුදුම සහගත වූයේ ස්වාමී අපේ පොතේ ගුරුනාංශ කියන මහා ධාතු නිධානයක් පිළිබඳව අනුකම්පාවෙන් අපට ඒ පිළිබඳව පැහැදිලි කර දෙනසේක්වා ස්වාමීනි. ඕ ඊළඟට මේ ධාතු කතාවේ විශේෂ විස්තරයක් තියෙන තැනක් තමයි මේ මහා ධාතු නිධානය. ඒක පාලි ගාථාවල තියෙනවා. මේ එක තැනක තියෙනවා මහා ධාතු නිධානන්තං අද්භූතං ලෝම හංසනම්. මේ මහා ධාතු නිධානේ අද්භූතයි කියනවා, ලොමු දහ ගැනීම ඇති කරනවා කියනවා. එතකොට ඒ ධාතු නිධානෙට යන්න කලින් දැන් ථූප 10ක් හදපු කතාව අපි කතා කළානේ. ඔන්න දඹදිව පළවෙනි චෛත්‍ය 10. පින්වතුනි, ඒ අතර මහා කශ්‍යප මහ රහතන් වහන්සේ ළඟට ඇවිල්ලා පෝත නගරේ කුමාරවරු ස්වාමීනි අපිටත් වඳින්න දෙයක් ඕන. ඔන්න මේක රහස් කතාවක්. ඒ කියන්නේ මේක කට්ටිය දන්නේ නැති කතාවක්.
එතකොට කියනවා අපිටත් මොනව හරි වඳින්න ඕන. එතකොට ද්‍රෝණටක් ධාතුන්හන්සේලත් වඩම්මලා. ඊට පස්සේ තුම්බ මේ දාන මේ ධාතු බෙදපු ද්‍රෝණෙත් වඩම්මලා. අඟුරුත් වඩම්මලා. දැන් මොකද ඉතුරු? රන් දෙන ඉතුරුයි. රන් දෙන ඉතුරුයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඉරිදීෙන් සර්වඥ ධාතුන් වහන්සේලා කීප නමක් වඩම්මලා රන් දෙනේ තැන්පත් කරලා රන් දෙන දෙනවා පෝතනුවර කුමාරවරුන්ට. එතකොට පෝතනුවර කුමාරවරු ඔන්න 11 වෙනි චෛත්‍ය හදනවා රන් දෙන තැන්පත් කළා. ඉස්සර සංඝයා වැඳලා තියෙනවා, මේ වැඳපු ගාථාව තියෙනවා. මහා කස්සප තේරේන ගහෙත්වා බේම දෝණයන් ශරීර ධාතු ඒහිතා නගරම් පෝත නාමකං දින්න රාජ කුමාරස්ස තස්සේවන් ධාතු මුත්තමං නිදායතූපං කාර්යත්වා පූජේසි කුසලත්තිකෝ තංච වන්දේ මහාතූපං ධාතු යෝතාව සත්තුනෝ මහා කස්සප තේර වරේන චිර පූජිතා. ඒ චෛත්‍ය මහා කස්සපයන් වහන්සේත් වන්දනා කළා කියනවා. වෙස් හැඟ වෙච්ච දෙයක්. ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමත් එක්ක පුදුම කතාවක් තියෙනවා. දැන් අජාසත් රජුරෝ ධාතුන් වහන්සේලා වඩම්මගෙන පෙරහැරේ වඩිනවා. ඊට පස්සේ ඒ ධාතුන් දැන් ඔහොම මේ ධාතුන් වහන්සේලා වඩම්මගෙන දැන් මාස 7යි. තවම මඟදේට ඇවිල්ලා නැහැ. තවම පාරේ ඉන්නේ. ඕක ඇතුලේ ඉන්නවනේ, ඔය කොතනත් ඉන්නවනේ, මේ නහය දහන්න නැති අය. අර මොන් ඇට ආස්සේ තැම්බෙන්නේ නැති මොන් ඇට තියෙන වගේ. අර පිරිස අතරම ඉන්නවා, මේ මොන විකාරයක්ද? දැන් මාස 7යි, අපිට වැඩ නැද්ද? මේ බුදුරජාන් වහන්සේ කියලා ධාතුන් වහන්සේලා වගේක් ඉතුරු වෙලා අපිට තියෙන කරදරේ. මහා කස්සප මහරහතන් වහන්සේ දිවසින් දැක්කා. ඒ පිරිසේ හිත අපහදවා ගත්ත 86,000ක් ඉඳලා තියෙනවා. එතකොට ඒ පිරිසේ කී දෙනෙක් ඉඳ ඇතිද අනිත් පිරිස? ඒ 86,000ම ප්‍රේත ලෝකේ. ඒතර මහා කස්සප මහරහතන් වහන්සේ කල්පනා කළා, හරි වැඩක් දැන් වෙන්නේ කියලා. දැන් මහා කස්සප මහරහතන් වහන්සේ මැදිහත් වෙන්නත් බෑ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාට කිව්වා, ශක්දේවිඳුනි මෙහෙම එකක් වෙනවා, දැන් 86,000ක් ඉතා පහදවගෙන ඉන්නවා ප්‍රේත ලෝකෙට හිත සකස් වෙලා. ඉතින් විසඳන්නත් විදියක් නැහැ. මේ රජතුමා ශ්‍රද්ධාවන්තයි, මේ ධාතු නිදානේ ඉක්මනට මේ ධාතුන් වහන්සේලා මගදේට ගෙනියන ක්‍රමයක් කියන්න කිව්වා. අනේ ස්වාමීනි, අපි කොහොමද දැන් ඕක කියන්නේ? මේ පෘථුවියේ පෘතජ්ජන ශ්‍රද්ධාවන්තය අතරින් මේ අජාසත් රජුරුව තරම් කෙනෙක් නැහැ. ඒ නිසා අපිට කියන්න බෑ. හැබැයි මං උපක්‍රමයක් කරන්නම් කිව්වා. ඒ තමයි මං බයබිරාන්ත දේවල් එලවලා, ඒ කියන්නේ පමුණුවලා පොඩි වෙනසක් කරන්නම් කියලා. සක්‍රයා දැන් ධාතු නිදානේ අරන් ගිහලා රාත්‍රියට නවතිනවනේ. නවතින තැන්වලදී මිනිස්සු බය කළා. ඒතර සමහර ගෙවල් වල පිරිසුදුම ධාතුන් වහන්සේලාත් ඉඳිද්දි ගෙදෙට කරදර වෙනවා. ධාතුන් වහන්සේත් පිරිසුදුයි. දැන් පිරිසුදුම ධාතුන් වහන්සේ නමක් නැත්නම් ඉතින් දෝෂ එන්න පුළුවන්. පිරිසුදුම විස්තරයක් දන්නම ධාතුන් වහන්සේ නමක් ගෙදර ඉඳලා කරදර වෙනවා නම් ගෙදෙට, ඒකෙන් අදහස් වෙන්නේ ගෙදරින් ධාතුන් වහන්සේ වඩම්මන්න ඕන වෙන තැනකට. කියන්නේ දෙවිවරු එහෙම කැමති නෑ ඒකට. ඔන්න උදාහරණයක්. ඉතින් බය වෙනකොට දැන් කට්ටිය ඇවිල්ලා රජතුමාට කියනවා. රජතුමා ඇහුවා, මහා කස්සප මහරහතන් අනේ කොහොමද? ඊවසක රජතුමනි හරි වැඩි දෙවිවරු කිපිලා. ධාතුන් වහන්සේලා ඉක්මනට වඩම්මන්න ඕන. මේ අවට අමනුෂ්‍යය කිපිලා දෝෂ එනවා. ඒ නිසා ඉක්මනට අපි ධාතුන් වහන්සේලා වඩම්මමු කිව්වා. ඊට පස්සේ එහෙනම් හොඳයි ස්වාමීනි කියලා ඒත් දවස් 7ක් ගිහිල්ලා තියෙනවා එතන ඉඳලත් රජගහනුවරට වඩම්මන්න. කිසිම විදිහකින් ධාතුන් වහන්සේලාගේ උපහාර පූජාවට හානි කරගෙන නැහැ. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා. දැන් කවුද තනි උනේ? බුදුරජාණන් වහන්සේගේ දෙපට සිවුර ගත්තා. තනිපට සිවුර ගත්තා.
රන් සලුවකින් බුද්ධ දෙහේ හේතුවනේ. පාත්‍රය ගත්තා, පපුවට තුරුල් කරගත්තා. ආයෙත් වේළුවනාරාමයට වඩිනවා. වේළුවනාරාමයට වඩිනකොට මිනිස්සු පාර දෙපැත්තේ ඉන්නවා. කවදාවත් ආනන්ද ස්වාමීන් වහන්සේ තනියෙන් ඇවිල්ලා නැහැ. බුදුරජාණන් වහන්සේත් එක්කමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මිනිස්සු අහනවා, ආනන්දයන් වහන්සේ කෝ අපේ ශාස්ත්‍රුන් වහන්සේ කෝ අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට අහනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ සිවුර පපුවට තුරුල් කරගෙන වඩිනවා. අහෝ අපේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පාලා කියලා මිනිස්සු පාරේ අඬලා තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට වැඩිය පාර දෙපැත්තේ වැළපීම් තිබ්බා කියනවා. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වැළපීම් මැද චීවර ධාතුන් වහන්සේ තුරුල් කරගෙන වැඩමලා මේ සෝතාපන්න කෙනෙක්. පින්වතුනි, මේ තියෙන්නේ අර අපේ තියෙන මේ හිතේ තියෙන ආදරේ, සෙනෙහස, බැඳීම වගේ කන් නෙවෙයි. මේ බුද්ධ ගෞරවය. අපිට හිතෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඔච්චර බොළඳයිද කියලා. ඒ අපේ හිත බොළඳ නිසා. අපි බලන විදිහට නේ පේන්නේ. අපි දම්පාට කණ්ණාඩියක් දාගෙන බලනකොට අපිට පේන්නේ මිනිස්සු. අපි අනිත් අයට බලන ඔයා මොකද දම්පාට කියලා. කණ්ණාඩි අපේ තියෙන්නේ. ඒ තමයි බුද්ධ ගෞරවය. ආනන්ද ස්වාමීන් වහන්සේ වේළුවනාරාමයට වැඩම කරලා ගන්ධකුටියේ අතුපතු ගැව ඉස්සල්ලාම. අතුගාන චීවර ධාතුන් වහන්සේ ගන්ධකුටියේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන තැන්පත් කරලා මේන පැංගේනවා පූජා කරන්න. පැම් පූජා කරනවා. කුටිය අතුපතු ගානවා. රෑ රාත්‍රී කාලේ කලින් වාගේම හුළු අත්තක් අරන් නවවතාවක් කුටිය වටේ ප්‍රදක්ෂිණා කරනවා. ආයෙත් පහුවදා උදේ දැහැටි අරන් එනවා. පුදුමයි. බුදුරජාණන් වහන්සේට වගේම උපස්ථාන කරනවා. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවට අසුන් ගන්න පාවිච්චි කරපු පච්චත්තරණේ තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිවුර මහපෝ ඉදිකට නූල තියෙනවා. ඒවට මොකද උනේ? විස්තරේ තියෙනවා මේන්න. විස්තරේ තියෙනවා. පච්චත්තරණ මකුටපුරේ බුදුරජාණන් වහන්සේ සැතපෙනකොට අතුරුපු චීවරයක් මකුටපුරේ තියෙනවා. ඊට පස්සේ බන්දුනාමේ තිචීවරං මේ බන්දුමති නගරේ තුන් සිවුරම තිබ්බා. මදුරාපුරේ පත්තෝ පාත්‍රේ මදුරාපුරේ තිබ්බේ. කුරු නගරේ නිසීදනම් කියන්නේ භාවනා කරන්න ඉඳගන්ට බිම අතුරන ඇතිරිල්ල. ඒක තිබ්බේ කුරු නගරේ, කුරු ජනපදේ. දැන් මහිතේ දිල්ලියේ. පාටලිපුත්‍ර නගරේ කරකංකාය බන්දන පාටලිපුත්‍රයේ තිබිලා තියෙනවා. ඩබරාවයි කාය බන්ධනය. ඩබරාව කියන්නේ පැම්පෙරෙන එක. කාය මේ ඉනපටිය වාගේ පාටලිපුත්‍රේ. ජලසාටිකාව තිබිලා තියෙනවා කොහෙද? පංචාල නුවර. පංචාලයේ උදක සාටිකා. ඊළඟට චම්මකං කණ්ඩංච කෝසලේ. කොසල් නුවර පත්කඩයන්. ඒ වගේම පත්කඩේ කොසල් නුවර. මිතිලාපුරේ පත්ත ධාරණී පරිසාචන පාත්‍රා ධාරකය. ඒ කියන්නේ පාත්‍රයේ තිබ්බට පස්සේ ඒ පාත්‍රේ බිම හෙල්ලෙන්නේ නැති වෙන්න තියෙන රවුම තිබිලා තියෙන කොහෙද? මිතිලානුවර. ධාරණී පරිසාචන ඉදිකටු ගුලාව ඉදිපත් නුවර. පෙරහංකඩ මියුළු නුවර තිබිලා තියෙනවා. ඊට පස්සේ ඉදිපත් නුවර වහන් සංගල තියෙනවා. කුංචිකාව හා පාත්‍ර තවිකේ උසීර කියන බමුණු ගමේ තිබ්බා. මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ නිතර පාවිච්චි කරපේව නෙවෙයි. සමහරට බුදුරජාණන් වහන්සේ වඩිනකොට ඇතුළල තියෙන ඇතිරිල්ල. ඒකේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. එතකොට ඒක ධාතුවක්. ඒව තැම්පත් කළා තියෙනවා. මේවා පාරිභෝගික ධාතු.
ජිනේන පරිබුත්තේතේ පරික්කාචේව ධාතුයෝ පූජිතා නර දේවි සදා වන්දා විමුද්දන. ජිනේන්ද්‍රයන් වහන්සේ විසින් පරිභෝග කරන ලද පිරිකර ධාතුන් වහන්සේලා දෙව් මිනිසුන් වන්දනා කරනවා. මමද සැමදා මුදුනත් තබා වන්දනා කරමි. ඉස්සර මිනිසු වැඳලා තිනවා සිහි කළා. එතකොට මේ අද ධාතුන් වහන්සේලා ගැන කියන කතාව ධාතුන් වහන්සේලා ගැන කියන කතාව අද අපිට අලුත් එකන්නේ. ඉස්සර මිනිස්සු ගාථා හද හදා වන්දනා කරලා තියෙනවා. හරිම බුදුමයි. ඉස්සර මිනිස්සු ගාථා හද හදා වන්දනා කරලා තියෙනවා. අද කාලේ දන්නේවත් නැහැ අපි. දැන් අපිට මේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් මේ ධර්ම වැඩපිළිවෙලක් තියෙන නිසා සෑයවල් ගැන, බෝධිවල් ගැන, පින් කරන හැටි, බණ භාවනාව ගැන, සසරේ තියෙන දුක ගැන හැමම එක එකනට එක එක විදිහට මේ ධර්මය ඇහෙනවනේ. එතකොට ඒ ඔක්කොම වෙන්නේ මේ ළඟකදී ඉඳලා. ඉස්සර මිනිස්සු හරි ශ්‍රද්ධාවන්තයි. ඉතින් කොහොම හරි ධාතු නිධානය පිංගතුනි මාස හතක් නෙවෙයි අජාසත් රජුරන්ගේ ධාතු නිධානේ මේ විස්තර තියෙනවා. අවුරුදු 7යි මාස 7ක්. අවුරුදු 7යි මාස 7ක් ධාතුන් වහන්සේලා වඩම්මලා තියෙනවා. ඉතින් ශ්‍රද්ධාව නැති අයට අර වාගේ සිතෙන එක බැලු බැල්මට සාධාරණයි. ශ්‍රද්ධාව නැති අයට ඊට පස්සේ ධාතු නිදන් කරන්න ඕන කියලා කතාවක් ඇති වෙන්නේ මෙහෙම. දැන් ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේලා චෛත්‍ය අටක තැන්පත් වෙලා තියෙනවනේ. මහා කස්සප මහ රහතන් වහන්සේ දිවසින් බැලුවා. බලනකොට පෙනුණා මේ ධාතු මේ සෑයවල් කඩා වැටෙන දවසක් එනවා. එතකොට මේ චෛත්‍ය වලට ආරක්ෂාවක් නැහැ. ආරක්ෂාවක් නැති වෙනකොට ධාතුන් වහන්සේලාට හානි වෙන්න පුළුවන්. ඒ නිසා ධාතුන් වහන්සේලා එකතු කරලා එක තැනක නිදන් කරන්න ඕන කියලා හිතුවා. හිතලා මහා කස්සප මහ රහතන් වහන්සේ අජාසත් රජුරන්ට කිව්වා, රජතුමනි ධාතු නිධානයක් කරවමු අපි ඔක්කොම ධාතු එකතු කරලා. රජ්ජුරුව කිව්වා, ස්වාමීනි මොකද්ද මේ කියන්නේ? ධාතුන් වහන්සේලා ගණ්ඩ ගිහිලා යුද්ධයක් ඇති වුණා නම් දැන් දුන්නේව ආපහු එකහු කරනකොට මොනව වෙයිද? ඊට පස්සේ කිව්වා, නෑ නෑ රජතුමනි, ඔබතුමා ධාතු නිධානයට කටයුතු සලස්වන්න, ධාතුන් වහන්සේලා ගේන එක මං කරන්නම් කිව්වා කියලා ඒ අජාසත් මේ රජ්ජුරුවන්ට මේ ධාතු නිධානයට දැන් අපි ධාතු නිධානය කරන හැටි බලමු කිව්ව රජතුමනි. හැබැයි හොර රහස කරන්න ඕන. කවුරුවත් මේ ධාතු නිධානය ගැන දැනගන්න ඕනේ නැහැ. මන් ධාතුන් වහන්සේලා එකතු කරන්නම් කියලා මේ මහා කශ්‍යප මහ රහතන් වහන්සේ හැම සෑයකටම ඉරිදීෙන් ගිහිලා ධාතුන් වහන්සේලා ගන්නවා. ගන්නේ චුට්ටක් ඉතුරු කළා. හැම සෑයකින්ම ගත්තා. රාමගාමීට යනකොට රාමගාමී චෛත්‍ය වටේ පෙන ගොබවල් පේනවා නයින්ගේ. මහා කස්සප මහ රහතන් දිවසින් බැලුවා. දිවසින් බලනකොට පේනවා මේ සෑයේ ධාතු කරඬුවේ තියෙන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා කොහෙටද? ලංකා ධරණිතලයේ තුන් ලෝකෙටම මහා ස්තූපේ දෙනවා. ස්වර්ණමාලී රුවන්වැලි සෑය වෙනුවෙන් බැලුව අනතුරක් නෑ නෑ. නයින්ගේ ළඟට ගියා කියන්නේ අනතුරක් නෑ. ඒ නිසා මහා කස්සප මහ රහතන් වහන්සේ රාමගාමී ධාතුන් වහන්සේලා හැර ද්‍රෝණ හතක් ධාතුන් වහන්සේලා තමන්ගේ යටතට පත් කරගෙන ධාතුන් වහන්සේලා නිදන් කරන්න දැන් සූදානම් වෙනවා. ඒ ධාතුන් වහන්සේලා නිදන් කරපු විදිහ තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ. ඊළඟට ඒ ධාතුන් වහන්සේලා නිදන් කරනකොට ඒ නිදන් කරපු කරඬුවල විස්තර ඒක මෙහෙම රජ්ජුරුව කැලේ මැද සම්පූර්ණ සමතලා භූමියක් හදාගුවා. රජ්ජුරුව ප්‍රකාශයක් කළා, මට 80 මහ ශ්‍රාවකයන්ගේ චෛත්‍ය හදන්න ඕන, ඒකට මං සූදානම් වෙනවා කියලා. 80 මහ ශ්‍රාවකයන් වෙනුවෙන් චෛත්‍ය 80ක් හදනවා.
පස් ගන්න එක තැනකින්. එතකොට රජුරන්ගේ ඉලක්කයේ 80 මහ ශ්‍රාවකයන්ගේ චෛත්‍යද අතර බිම හරණ එකද? එතකොට බිම හරණ එක ගැන කවුරුත් කතා කරන්නේ චෛත්‍ය හදන එක ගැන කතා කරනවා. ඒ විදිහට හාරලා පොළොව යට රියන් 80ක් විතර හාරලා තියෙනවා. හාරලා තමයි ධාතු නිදානය කරවන්නේ. අපි ඒක නිදානය ගැන දැනගමුනේ. ස්වාමීනි, මේ අපේ ගුරුනාන්සේ ළඟත් හරි විස්තරයක් තියෙනවා. ගුරුනාන්සේ කියාවි අපිට මේ කොච්චර කරුණු ප්‍රමාණයක්ද කියලා මේ ධාතුන් වහන්සේලාගේ අසිරිමත් විස්තරේ. සකල දඹදිව රාජ දරුවන් අතුරින් තෙදවත්තු බලවත්තු අජාත සත්‍රු නම් නරේන්ද්‍රයාණන් මහා ධාතු නිධානය කරවන්නේ. අසූරියන ගැඹුරුව කුටීරය සකසා ලෝහ තහඩුවක් අතුරා ඒ මත රිදී නානා මාණික්යන් අතුරා සඳුන් අගිල් සුළු විසුරුවා ඒ මත සඳුන් කරඬුවක ධාතුන් වහන්සේලා තැන්පත් කර වූයේය. ඒ කරඬුව තවත් සඳුන් කරඬු සතකින් වසා ඒ කරඬුවට රත් සඳුන් ථූප අටකින් වැසුවේය. ඒ ථූප රතුපාට සඳුන් කරඬු අටකින්ද ඒ කරඬු රතුපාට සඳුන් ථූප අටකින්ද වැසුවේය. ඒ ථූප ඇද්දත් කරඬු අටකින්ද ඒ කරඬු ඇද්දත් ථූප අටකින්ද වැසුවේය. ඒ ථූප මැණික් කරඬු අටකින්ද ඒ කරඬු මැණික් ථූප අටකින්ද වැසුවේය. ඒ ථූප ස්වර්ණමය කරඬු අටකින්ද ඒ කරඬු ස්වර්ණමය ථූප අටකින්ද වසා. ඒ ථූප රිදී කරඬු අටකින්ද ඒ රිදී කරඬු රිදී ථූප අටකින්ද වැසුවේය. ඒ ථූප නැවත මැණික් කරඬු අටකද ඒ කරඬු නැවත මැණික් ථූප අටකින්ද වැසුවේය. ඒ ථූප පත්මරාග කරඬු අටකද ඒ කරඬු පත්මරාග ථූප අටකද. ඒ ථූප වෛරෝඩි කරඬු අටකද ඒ කරඬු වෛරෝඩි ථූප අටකද තැන්පත් කරවා. ඒ ථූප පලිඟු කරඬු අටකද ඒ කරඬු පලිඟු චෛත්‍යයක් තුලද තැන්පත් වූයේමය. සුදනෙනි අවසන් පලිඟු ථූපය ථූපාරාම සෑය තරම්ම වූයේමය. ඒ මත්තේ ස්වර්ණ ගෘහයක්ද ඒ මත්තේ රිදී ගෘහයක්ද ඒ මත්තේ තඹලෝහ ගෘහයක්ද වූයේමය. ඉන් අනතුරුව රතනමය වැලි අතුරුවා ජලයේ හා ගොඩබිමේ සෑදෙන මල් දහස් ගණනක් විසුරුවා. පන්සියයක් ජාතක කතාවන්ද අසූ මහා ශ්‍රාවකයන්ද සුද්ධෝදන මහරජුය මහා මායා දේවියය සහජාත සප්ත වස්තුන් යන සියල්ල රණින් කර වූයේමය. පන්සියයක් බැගින් රන් රිදී පුන් කලස්ද පන්සියයක් රන් දදද පන්සියයක් ස්වර්ණ ප්‍රදීපද පන්සියයක් රජත ප්‍රදීපද තබවා ප්‍රදීප සුවඳ තෙලින් පුරවා දුහුල් පහන්තිර තැබුයේමය. අපගේ ස්වාමී වූ මහා කස්සප තෙරුන් වහන්සේ මේ මල් මාලාවන් නොමැලවේවායයි සුවඳ නොනැසේවායයි පහන් නොනිමේවායයි අදිෂ්ඨාන කොට පහන් දල්වා අනාගතයේ පියදාස නම් රජු අශෝක නමින් අභිෂේක ලබනුයේ මේ ධාතුන් වහන්සේලා ලබා ගන්නා බවත් රන් පතක ලියා තබවා ධාතු ගැබෙහි දොර වසා යතුර මුදුවෙහි තබා එහිම විශාල මැණිකක් තබා නික්මුණුසේක්මය. දෙව්ලොවට අධිපති සක් දෙව් රජ මේ උතුම් නිධානය දකින්නේ විස්කම් දෙව්පුතු ලවා වාල සංඝාට යන්ත්‍රයක් කරවන්නේය.
ඒකෙසේදයත් සියලු ධාතු ගර්භය එක් ගෘහයකින් වැසෙන්නේ පලිඟු වර්ණ අඩු එළියට විහිදෙන්නේ වාතයක බඳු වේගයෙන් හාත්පස කරකෙන්නේ කරකෙන යන්ත්‍රයේම යතුර වූයේය මේ සියල්ල වසා අජාත සත්‍රු නරේන්ද්‍රයා පොළව වසා සමකොට පස් දමා ඒ මත්තේ පාෂාණ ථූපයක් කර වූයේය මෙසේ ධාතු නිධානය නිම වෙන්නේ තෙරුන් වහන්සේද පිරිනුවන් පා රජුද මියගොස් මිනිස්සුද මිය ගියාහුය ධාතු නිධානය ගැන දන්නෝ කවුරුන්ද ඒ උතුම් ධාතු නිධානය හෙළිකර ගන්නා අයුරු ඇසීමට කාලය එළඹියේය ස්වාමීනි මේ ධාතු නිධාන උත්සවේ නම් මේ ධාතු නිධානය හරිම ආශිර්වාදත් මේක ධර්මාශෝක රජතුමාට මොන ගැහුණේ නැද්ද ස්වාමීනි ඒ ධාතු උන්වහන්සේලා නිදන් කරපු විදිහ හොඳට සාවධානව අහගෙන හිටියෝ ඇත්තටම හිතෙනවා අద్భుතයි කියලා දැන් මා පොතේ ගුරුනාන්සේ ඒක කියපු විස්තරේ මට දේශනාවේ මතකෙන් කියන්න බෑ. ඒ කියන්නේ ඒක මෙහෙම එකක් නිසා යටින්ම රන් රිදී මැණික් ලෝ රන් රිදී ලෝහ අතුරලා ඒකේ නවරත්න සුවඳ සඳුන් කුඩු විහිරවලා ඒකේ මැද තවත් රන් රිදී යහම පනවලා සඳුන් කරඬුවක ධාතුනාන්සේලා ද්‍රෝණ හතක ධාතුනාන්සේලා තැන්පත් කරලා ඊට පස්සේ ඒ කරඬුව තව කරඬු හතකින් සඳුන් කරඬු හතකින් වහනවා. දැන් කරඬුව කියනකොට ඒක සාමාන්‍යයෙන් මේ අපි කියමු සිඹුවක වාගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ කරඬුවේ හැඩේ. ඔය දැන් තියෙන කරඬු විදිහට නෙමෙයි ඉස්රාජ කාලේ කරඬු තිබිලා තියෙන්නේ. දැන් ওই සමහරට තායිලන්තේ ධාතු කරඬු වෙන්නේ අර මංජුසා. අන්න ඒ ක්‍රමයට තමයි තිබිලා තියෙන්නේ. බෝලෙට වාගේ. ඊට පස්සේ ද්‍රෝණ හතක් ධාතුන්වහන්සේලා එහෙම තැම්පක් කරලා සඳුන් කරඬුව අටක ඊට පස්සේ චෛත්‍ය අටකින් වහනවා සඳුන් චෛත්‍ය අටකින් ඊට පස්සේ ආය ඒ චෛත්‍ය අටම රත් මේ රත් සඳුන් කරඬුව අටක් ඇතුළට දානවා ඊට පස්සේ ඒ ටික ආය රත් සඳුන් චෛත්‍ය හතක දානවා ඔය විදිහට කරඬු 80ක් හදලා තියෙනවා තූප 80ක් හදලා තියෙනවා ඒකට අවසාන චෛත්‍ය කියන්නේ කී වෙනි චෛත්‍යද ඈ 180ක් එතකොට පළවෙනි චෛත්‍ය කැඩුවොත් තව චෛත්‍යයක් තියෙනවා 180ක් චෛත්‍ය ඇතුළේ තමයි මේ පාලි ගාථාවක එක තිබ්බේ අපිට ගණන් කරන්න බෑ තියෙන විදිහට මං ගණන් කළා 150 ගණන් කාවයි පාලි පොතේ තියෙනවා මේ 180ක් කරඬු 80යි චේති 80යි මේ 160ක 180න්නේ 160ක් තූප ඇතුළේ තමයි ද්‍රෝණ හතක් ධාතුන්වහන්සේලා තියෙන්නේ ඊට පස්සේ මේක ඒ ධාතුන්වහන්සේලා සියල්ලම දැන් මෙහෙම තැම්පක් කරනකොට සක්‍ර දේවේන්ද්‍රයන්ට මේ ගැන දැනිලා විස්කන් දේවපුතුට කිව්වා ධාතු නිධානයක් කරනවා මේක ආරක්ෂා කරන්න ඕන මේ විස්කන් දේවපුතු ඇවිල්ලා මොකද කළේ අර සියලුම කරඬු මේ ඇතුට යන විදිහට මැව්වා යන්ත්‍රයක්. ඒ යන්ත්‍රයෙන් පලිඟු පැහැයෙන් දිලිසෙන කඩු තියෙන වටේටම ඒ යන්ත්‍රය කැරකෙනවා. ඒ කැරකෙන යන්ත්‍රේ නතර කරන්න තියෙන්නේ කැරකෙන යන්ත්‍රේම තියෙන බොත්තම. ඒ බොත්තමේ බොත්තමයි නවතින්නේ. කැරකෙන යන්ත්‍රේ බොත්තම ඔබන්නේ කවුද? පුළුවන්ද? අපි කලබල වෙලා බලන්නකෝ සර්ට් එකේ මේ සර්ට් එකේ බොත්තම ගලව ගන්න බෑ ඊට පස්සේ මේ කැරගෙන යන්ත්‍රයට කියනවා වාල සංඝාට යන්ත්‍රය මොකක්ද ඒකට කියන්නේ වාල සංඝාට යන්ත්‍රය ඊට පස්සේ ඒක ගෘහයක් තඹ ගෘහයක් අස්සර දාලා දැන් ඔය ඔක්කොම පොළොව යට අර 180 වෙනි 160 වෙනි චෛත්‍ය කරඬුව
ථූපාරාමේ චෛත්‍ය තරම් උසයි කියලා. ධාතු කරඬ කොහොමද? ධාතු උපහාර පූජා. ඊට පස්සේ අද කාලේ මල් පූජාවක් කළොත් එක එක ඒවා කියනවා. කොහොමද ධාතුන් වහන්සේලාට සත්කාර කළ තියෙන හැටි. ඊට පස්සේ මොකද වුනේ? ඒ ටික ඔක්කොම ගෘහයකට දාලා ගෘහේ රන් රිදි මුතුමැණික් කොබ්බලා ඒ ටික ඔක්කොම මේ රත්තරම් පාට වැලි වලින් වහලා තියෙනවා. ඊට පස්සේ ආයේ සිවුම් වැලි වලින් වහලා ආයේ මුතු පාට වැලි වලින් වහලා එහෙම වහලා ඔන්න ඒක උඩ මැටි චෛත්‍යයක් හදනවා. මැටි චෛත්‍යයක් නිකන් හදලා තිබ්බා. දැන් රජ්ජුරුවොත් මැරුණා. අපේ මහා කස්සප මහරහතන් වහන්සේත් පිරිනිවන් පෑවා. ඒ යුගයේ හිටපු අනිත් රහතන් වහන්සේලාත් පිරිනිවන් පෑවා. තේ මනුස්සා කාල කතා කලුරිය කළා. ධාතු නිධානය ගැන දන්නෝ කවරහුද? ධර්මාශෝක රජ්ජුරුවෝ ඔන්න බුද්ධ ශාසනයට පැහැදුණා. පැහැදිලා නෑ ඊට පස්සේ අර මේ කැරකෙන යන්ත්‍රේ මේට කලින් අවසාන කරඬුව ළඟ දොර වහලා මැණිකක් තියලා තිබ්බා. මේ කවුද? අජාසත් රජුරු. අනාගතේ පහළ වෙන ධර්මාශෝක අශෝක රජුරු මේ ධාතු නිධානය උගුල්ලලා චෛත්‍ය හදනවා. ඉතින් ඒ රජවරුන්ට ඉතින් චෛත්‍ය හදන්න උපකාර පිණිස කියලා මැණිකක් තිබ්බා. ඒතරම් මැණිකක් තියලා ඊට පස්සේ තමයි වාල සංඝාතයෙන් දැන් වැහුවේ. ඊට පස්සේ ධර්මාශෝක රජුරු මේ හැම බුද්ධ භූමියක්ම වන්දනා කර කර යනවා. හැම බුද්ධ භූමියක්ම වන්දනා කර කර යනකොට රජ්ජුරුවන්ට මේ ආසහිතුන අසු මේ බුද්ධ භූමි දකින්න. ඒ දැක දැක යනකොට කියනවා මෙතන තමයි බුදුරජාණන් වහන්සේ ඉපදුනේ, මෙතන තමයි පිරිනිවන් පෑවේ. ඒතර රජ්ජුරුව මොකද කරන්නේ ඒ තැන්වල? මොකද කරන්නේ? වන්දනා කරනවා, කුළුණක් ගහනවා. අදටත් තියෙනවනේ කුළුණක් හිටවනවා එතන. කුළුණක් හිටවනවා. ඊට පස්සේ අසූ මහසායකයන්ගේ වෙහෙර තියෙන තැන් දැක්කා. ඊට පස්සේ කිව්වා මේ කාගේද? සාරිපුත්ත මහරහතන් වහන්සේගේ. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ කොහොම කෙනෙක්ද? ඊට පස්සේ කියනවා මෙහෙමයි, ප්‍රඥාවෙන් අග්‍රේශ්වරයි, සංඝයාට උපකාර කරනවා කියලා කිව්වා. අපි කොච්චර එකක්ද, මිනිසුන්ට කොච්චර යහපතක් කළාද කියලා කහවණු ලක්ෂයක් ගේන්න කිව්වා ගෝලයාට, රාජපුරුෂයාට. කහවණු ලක්ෂයක් ගෙනලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සෑය ගාව තියලා වැන්දා. පිරිස දාන කළා මේ ලක්ෂයෙන් මේ සෑය ප්‍රතිසංස්කරණය කරන්න ඕන. ඊළඟට මොගලම් මහරහතන් වහන්සේ කොහොම කෙනෙක්ද? එතන මොග්ගලිපුත්ත තිස මහරහතන් වහන්සේ විස්තර කියනවා. ඉරිදි බලෙන් අග්‍රයි, සංඝයාට උපකාර කරලා තියෙනවා, මෙහෙමයි මෙහෙමයි කියලා. හරියට පැහැදිලා කහවණු ලක්ෂයක් සෑය ළඟ තියලා වැඳලා තියෙනවා මේකෙන් ප්‍රතිසංස්කරණය කරන්න. අංගුලිමාල මහරහතන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේ. ඊට පස්සේ බක්කුල මහරහතන් වහන්සේගේ සෑය ළඟට ආවා. ඊට පස්සේ කොහොම කෙනෙක්ද? කිව්වා නිරෝගී හා කියලා කිව්වා. හැබැයි රජතුමනි අවුරුදු 80කට එක බණපදයක්වත් කියලා නැහැ. කවුරුවත් මහාන කළා නැහැ. කවුරුවත් උපසම්පදා කළා නැහැ. ගමක දානයක් වළඳලා නැහැ. අවුරුදු 80ටම රජතුමා කිව්වා මේ හාමුදුරුවෝ. රජතුමා ඒකට කැමති වුණේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ නම් තමන් රහත් වෙලා බව හැබෑව. නමුත් අනිත් අයට නම් යහපතක් කළා නැහැ වගේ කියලා කිව්වා. ඉතින් මේ රාජපුරුෂයාට කිව්වා තුට්ටුවක් දීපන්. දැන් ඒ කාලේ තිබ්බ මුදල් වලින් අඩුම අපිකින් රුපියලක් වගේ වෙන්න ඇති. තුට්ටුවක් අපි තියමු මේ චෛත්‍යයේ කියලා. ඊට පස්සේ චෛත්‍යයේ මෙහෙම තුට්ටුවක් තිබ්බා. තිබ්බ ගමන්ම චෛත්‍ය උඩින් ඒක කැරකිලා කැරකිලා ඇවිල්ලා කකුල් රාජ්‍යරෝගේ කකුල් දෙක ළඟටම වැටුණා. රාජපුරුෂය ඔල්ලුවර සඳුන්නා. රජතුමනි බලන්න, ඔබ වහන්සේගේ තුට්ටුවකටවත් ඒ රහතන් වහන්සේ කැමති නැහැ. රජ්ජුර සංඝයකට පත් වෙනවා. පත් වෙනා ආයේ කාවණු ලක්ෂයක් එතන තියලා වන්දනා කළා මේ සෑය හදන්න කියලා. ධර්මසෝක රජ්ජුරන්ට පුදුම වැඩ වෙලා තියෙනවනේ. ඔහොම යනකොට තමයි මේ ආරංචි වුණේ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ හතක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා.
ඊට පස්සේ රජුරුවන්ගෙන් රහතන් වහන්සේලාගෙන් ඇහුවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චරද සුවාසුදාසක් කියලා 84,000ක්. රජුරුවන්ට ආසාවක් ඇති වුණා 84,000ක් ධර්මස්කන්ධයට චෛත්‍ය 84,000ක් හදන්න. ඊට පස්සේ රජුරුව කිව්වා කොහොමද ධාතුන් වහන්සේලා හොයන්නේ දැන්? කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඇමති මණ්ඩලයෙන් ඇහුවා මිනිසුන්ගෙන් ඇහුවා දන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා එහෙනම් චෛත්‍ය මේ අටක් තියෙනවනේ කඩමු කිව්වා. කපිලවස්තුවේ චෛත්‍ය කැඩුවා ධර්මාශෝක රජුරෝ. ඇතුළේ යනකොට ධාතු ගර්භයේ තියෙන චුට්ටක් ධාතු නැසල තියෙනව නැහැ. ඊළඟ ධාතු ගර්භයේ කැඩුවා. රාමගාමීට යනකොට නයි පන්නනවා. ඒ නිසා ඒකට ගියේ නැහැ. දැන් රජුරවන්න ප්‍රශ්නය කෝ දැන් ධාතුන් වහන්සේලා. ඊට පස්සේ දැන් මොකද කළේ? සංඝයා රැස් කෙරෙව්වා. ස්වාමීනි ධාතුන් වහන්සේලා කොහෙද වැඩෙන්නේ? ද්‍රෝණ හතක්. ඊට පස්සේ එතන හිටිය අවුරුදු 160ක් වයස රහතන් වහන්සේ නමක්. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු කීයකට පස්සේද ධර්මාශෝක රජුරෝ බිහි වෙන්නේ? 200ද 300ද? ඔයාලා කාලේ හදා ගන්න. එතකොට දැන් මේ අවුරුදු අජාසත් රජුරන්ගෙන් අවුරුදු 100 ගාන පිටිපස්ස දැන් ඇවිල්ලා කවුරුත් දන්නේ නැහැ. එතන හිටපු රහතන් වහන්සේ නමක් නැගිට්ටා. නැගිටලා කිව්වා මගේ ගුරු ස්වාමීන් වහන්සේට ආයුෂ අවුරුදු 160යි. උන්වහන්සේ අවුරුදු 160ක් ආයුෂ තියෙන කාලේ මාව ගෙන්නගෙන ගියා. මං අවුරුදු 7 සාමණේර නම. දැන් මට අවුරුදු 120යි. අවුරුදු 7 සාමණේර නම මාව ගෙන්නන ගිලා කැලේ තැනක් පෙන්නලා කිව්වා සාමණේර නම මෙතෙන්ද වඳින්න බොහෝ උපකාරයි කියලා. ඉතින් මට නම් මතකයි කැලේ යම් දැනකට වැන්ද අපි. හරිනේ 160යි. ඊළඟ මේ ස්වාමීන් වහන්සේට මම මේ ස්වාමීන් වහන්සේට 160යි ආයස. එතකොට එනවා ගානට 300 ගාන. ඊට පස්සේ මොකද වුනේ? රජතුමා තීරණය කළා මෙතනමයි කියලා. අන්න හැරුවා. හාරනකොට හාරනකොට ලෝහගේ හම්බුණා. වහලේ අයින් කළා. දැන් වහලේ අයින් කළ වටේ හාරගෙන යනකොට ඇතුලේ කැරකෙනවා. මොකද්ද? දැන් රජ්ජුරුවන්න කරගන්න දෙයක් නැහැ. මන්තර දන්න අය ගෙන්නවා. මැතුරුවා. බලි තොවිල් තිබ්බා. තේරුණා නේද? මොකුත් කරනවා කරනවා කිසිම දෙයකින් හර. රජ්ජුරුව අදිෂ්ඨාන කළා. ඒ රජුරන්ට ලොකු බලයක් තියෙනවනේ. බිම ඉඳලා ගව් 4ක් අහසට අහසේ යන ඕනම කෙනෙක් රජුරන්ට යටත් වෙන්න ඕන. ඕනම දෙවි කෙනෙක්ගෙන් වැඩ ගන්නවා. පොළොව ඇතුළේ ඉන්න නාගයන්ගෙන් වැඩ ගන්නවා. දවසක් මහාකාල නාගයා බුද්ධ රූපේ දැකලා තියෙනවා කියලා ආරංචියට රජුරෝ කල්පනා කළා මට ඒ බුද්ධ රූපේ දැකපු කෙනෙක්ගේ කතා කරන්න ඕන කියලා. රජතුමාගේ පේරස් මොද්ද ගලවලා මට නම් කාල නාගරාජ්‍යයත් එක්ක කතා කරන්න ඕන කියලා පොළොවට දැම්මා. පොළොව එහෙම ඈත් වෙලා මුද්ද ගියා ඇතුට්ට. පොළොව ඇතුට්ට ගිහිලා නාග ලෝකෙට වැටුණා. ඉතින් නාග රජුර එකපාරම බැලුවා මේ ඉස්සරහට මුද්දක් වැටුණා. ධර්මාශෝක රජුර මාව කැඳවනවා කියලා රාජසභාවට ආවා. ඇවිල්ලා කිව්වා කොහොමද කියලා විස්තරය අහලා බුද්ධ රූපේ මවන්න කියලා. අනේ මට එහෙම මවන්න බෑ, ඡායාවක් විතරක් මවන්න පුළුවන් කියලා. මැව්වා. පුදුම්ම චිත්ත ප්‍රීතියට පත් වුණා. එහෙමයි ධර්මාශෝක රජුර මේ බුද්ධ ශාසනය ස්ථාපර වුණේ ටික ටික. එහෙව් රජුර අදිෂ්ඨාන කරනවා ඇරෙන්නේ. සක්‍ර දේවීන්ද්‍රයා කිව්වා ආන විස්කම් දැන් ධාතු ගර්භය උගුල්ලන්න කාලේ හරි. දැන් ওই සමහර චෛත්‍ය තියෙනවා. දැන් අද කාලේ මිනිස්සු චෛත්‍ය කඩනවනේ පැරණි. අපි අර ත්‍රිකුණාමලයේ පැත්තේ තියෙනවා කැලෑ අස්සේ චෛත්‍ය. සමහර ගල් ගුහා තියෙනවා ස්වාමීන් වහන්සේලා 500ට ඉන්න පුළුවන් ඒවා. ඊට පස්සේ චෛත්‍ය තියෙනවා එහෙම පස්සෙලා. ඉතින් හොරු ගිහිල්ලා කඩනවා. බොහෝ කියන්නේ 100%ක්ම කඩලා. හැබැයි මට නම් හිතෙන්නේ බොහෝ ධාතු නිදාන පොළොවේ ඇතුට යනවා. මිනිසුන්ට අහුවෙන්නේ නැහැ. බොහෝ ඒවා. ඊට පස්සේ මොකද වුනේ? දැන් අර මේ විස්කම් දිව්‍ය පුත්‍රයා අවුරුදු 7ක ළමයෙක් විදිහට දුන්නා ඊතලේ අරන් ආවතෙන්න. දුන්නා ඊතලෙන් අරන් ඇවිල්ලා
ඒ විස්කම් දිව්‍ය පුත්‍රයා කිව්ව රජතුමනි මට පුළුවන් ඔක නවත්තන්න. හා කරන්න කිව්වා. විස්කම් වැඩ කියන්නේ මොකද්ද? අර කැරකෙන යන්ත්‍රයට විද්දා ඊතලයේ ගිහිල්ලා බොත්තමේම වැදුනානේ. ඊට පස්සේ නැවතුණා. නැවතිච්ච ගමන් දොර ඇරියා. අරිනකොටම මැණිකක්. අනාගතයේ දුප්පත් රජවරු මේ මැණික අරන් දාන උපහාර කරත්ත. තරහා ගියා. මං දුප්පතෙක්ද? විසිකකොලා මැණික. ධාතු ගර්භය අරගෙන අරගෙන යනවා. කරඩු 180ක්. ඇතුලේ ද්‍රෝණ 7ක් ධාතුන් වහන්සේ. රජගෙදරට වැඩමුවා. 84000ක් විහෙර විහාර හැදෙව්වා. රජුරවන්ට ආසයි 84000ම එක වෙලාවෙ විවෘත කරන්න. පුළුවන්ද? පුළුවන්. 84000 එක තැන හැදුවේ නෑනේ. ප්‍රදේශ 84000කනේ. ඒ ධර්මාශෝක රජුර කියන්නේ චක්‍රවර්තිනේ. චක්‍රවර්ති රජුර කියන්නේ මුළු දඹදිවටම එකම රජ කෙනා. ධර්මාශෝක රජුර තමයි මුළු දඹදිවටම එකම එක රජ කෙනෙක් උනේ. ධර්මාශෝක රජුර කියන්නේ අසාමාන්‍ය කෙනෙක්. ඊට පස්සේ 84000ක් වෙහෙර විහාර හදලා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ප්‍රාතිහාරයක් පෑවා මහ විවට ප්‍රාතිහාරය. ඒ කියන්නේ රජ්ජුරුව එක වෙහෙරක දොර අරිනකොට අහසේ වෙහෙරවල් 84000ම පේනවා. 84000ම දොරවල් ඇරෙනවා. රජ්ජුරන් සතුටුයි. 84000ක් වෙහෙර විහාර කළා. පාත්‍රයක් ධාතුන් වහන්සේලා තමන් ළඟ තැන්පත් කරගෙන තිබ්බා. ඉතින් ඒ ඊළඟ තමන්ගේ පුතා මහාන කළා මිහිඳු මහ රහතන් වහන්සේ. ධර්මාශෝක රජුරෝ නොවෙන්ද අපිට අද ධර්මේ නැහැ. ඇයි? ධර්මාශෝක රජුරන්ගේ තමයි අදහස රටවල් නවයකට ධර්ම ප්‍රචාර කරමු. පැහැදිලිනේ? ධර්මාශෝක රජුරෝ පුදුම විදියට ධර්ම ප්‍රචාරයට කැමති. ත්‍රිපිටකයේ ගල්වල ලියලා තැන් තැන්වල තිබ්බා. සූත්‍ර කණුවල සටහන් කරලා තිබ්බා. පුතා රහතන් වහන්සේ, දුව රහතන් වහන්සේ අන්න වරදින තැනක් එනවා. මොකද්ද? තරහව. අවසාන මොහොතේ තරහ ගියා. පිඹුරෙක් වෙලා ඉපදුනා. දැන් 84000ක් විහෙර විහාර කරවපු දරුව රහත් වෙච්ච තාන්තට එහෙම වුණා නම් තරහ නිසා මොකක්වත් නැති අපේ උන්දලාට යන කලදසාව මොකද්ද? ඇයි චූටි තරහක්නේ? ඊට පස්සේ ඒ තරහ දවස් 7ක් විපාක දෙනවා. 7 වෙනි දවසේ එතනින් චුත වෙලා ලංකාව ඉපදුනා. ලංකාව ඉපදිලා අරහත්ත්වයටපත් වුණා. රුවන්වැලි සෑයත් තූ මේ ජේතවනාරාමයටත් යනකොට ඒ අතරතුර තියෙන ධර්මාශෝක රජුරුවන් රහත් වෙලා ධාතු නිදන් කරපු සෑය. හැබැයි ධර්මාශෝක රජුරු 84000ක් විහෙර විහාර කළාන්ට ධර්මාශෝක රජුරුවන්ගේ චෛත්‍ය අදටත් එහෙම පස් වෙලා ගිහිල්ලා. ඊට පස්සේ දැන් ඔන්න රජුරු ධාතු නිදාන කළා. පාත්‍රයක් ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ පාත්‍රයක් ධාතුන් වහන්සේලාට රජුරු ගෙදරදීන් වන්දනමාන කරනවා. ඒක තමයි පින්වත් මහත්මයා මේ ධර්මාශෝක රජුරුවන්ට තිබුණ වස්තුව තමන්ගේ ගෘහේ වන්දනා කරපු ධාතුන් වහන්සේලා. ඒ ටික ස්වාමීනි මේ අසිරිමත් රාත්‍රියේ සමහර අය නිදි වර්ජිතව මං හිතන්නේ නිින්ද යනවා නම් කෙනෙකුට කලාතුරකින් තමයි. නිින්ද යනවා නම් මේ වෙලාවේ නීවරණ වලටයි නිින්ද යන්නේ. මේ පින්බර රාත්‍රියේ ස්වාමීනි ඔය ධර්මාශෝක රජතුමා ළඟ තිබුණු ධාතුන් වහන්සේලා පසුකාලීනව තූපාරාමයට වැඩම වූ බව, ඒ වගේ මේ තූපාරාමයට මේ අකුධාතුන් වහන්සේ වැඩම වූ කතාවත් එතරම් අපි නම් දන්නේ නැහැ ස්වාමීනි. අනුකම්පාවෙන් කියලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඔව්. ඒ තූපාරාමය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ධර්ම ප්‍රචාරය කරන අතරතුර මිහිඳු මහරහතන් වහන්සේ දේහනම්පියතිස්ස රජුරන්ට කිව්වා, රජතුමනි අපි දැන් ඉන්දියාවට වඩින්න ඕන දඹදිවට. ඇයි ස්වාමීනි? බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. ස්වාමීනි ඔබ වහන්සේලාම නේද කිව්වේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා කියලා?
රජතුමනි බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාපු බව හැබෑව. නමුත් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ධාතුන් වහන්සේලා දැකීම බුදුරජාණන් වහන්සේලා දැකීම හා සමානයි. ධාතුන් වහන්සේලා වැඳීම බුදුරජාණන් වහන්සේට වැඳීම හා සමානයි. ඉතින් කිව්වා රජතු ස්වාමිනී, එහෙනම් අපි මෙහෙත් ධාතුන් වහන්සේලා තැන්පත් කරමු. එහෙනම් ඒක කතා කරගන්නකො සුමන සාමණේරත් එක්ක. ඔන්න සුමන සාමණේර යන් වහන්සේ මුණ ගැහිලා ධාතුන් වහන්සේලා ගැන කතා කරනවා. ඒ ධාතුන් වහන්සේලා ගැන කතා කරනකොට සුමන මහරහතන් වහන්සේ කියනවා, රජතුමනි එහෙනම් සෑයක් හදන්න විදිහේ පරිසරයක් හදන්න මං ධාතුන් වහන්සේලා ගේන්නම් කියලා දඹදිවට වැඩියා. දඹදිවට වැඩලා ධර්මාශෝක රජුරණ කිව්වා ධාතුන් වහන්සේලා ඕන. පිංගතුනි, ධර්මාශෝක රජුරෝ තමන් වන්දනා කර කර හිටපු බුදුරජාණන් වහන්සේගේ භික්ෂා පාත්‍රා ධාතුන් වහන්සේ පුරවල තිබ්බ සර්වඥ ධාතුන් වහන්සේලාත් එක්කම සියල්ලම දෙනවනේ සුමන සාමණේරයන් වහන්සේට. එක නමක්වත් ළඟ ඉතුරු කරගන්න නැතුව. එක පුදුමයක්. මේ ඉතිහාසයේ පුරාවටම ලංකාවට උදව් කරපු එකම එක රජුරෝ කවුද? එහි තියෙන සාරෙම මෙහෙට දුන්නා. අපි අදටත් භුක්ති විඳින්නේ ධර්මාශෝක රජුරෝ දීපු දේවල්. පුදුම දෙයක්. තමන් ගව තිබ සියලුම සේසත දුන්නා. ඉතින් සුමන සාමණේර මහරහතන් වහන්සේ ඒ ධාතුන් වහන්සේ අරන් දිව්‍ය ලෝකෙට වඩිනවා. එතකොට සිළුමින සෑයේ දකුණු දළදා වහන්සේත් වැඩ ඉන්නවා, දකුණු අකුධාතුන් වහන්සේත් වැඩ ඉන්නවා. සාමණේර මහරහතන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයට කිව්වා, දේවේන්ද්‍රය ධාතුන් වහන්සේ අපිට දෙන්න අකුධාතුන් වහන්සේ. ඊට පස්සේ කිව්වා රමේ ස්වාමීනි, අපි දෙන්නම්. සක්‍ර දේවේන්ද්‍රයක් කිව්වා, මට දළදා වහන්සේ තියෙන නිසා ඔබ වහන්සේට අකුධාතුන් වහන්සේ දෙන්නම් කියලා මැණික් කරඬු උස්සලා අකුධාතුන් වහන්සේ අරන් දුන්නා. ඉතින් අකුධාතුන් වහන්සේත් වඩම්මගෙන සුමන සාමණේරයන් වහන්සේ හිමිහින්තලයට වැඩියා. මිහින්තලයේ ගලක් මුදුනේ පාත්‍ර ධාතුන් වහන්සේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා අකුධාතුන් වහන්සේ රැගත් කරඬුව රජතුමාට බාර දුන්නා. ඉතින් රජතුමා මොකද කළේ? ඒ ධාතුන් වහන්සේලා ඇතෙක් පිට තියාගෙන වඩම්මන්න හදනකොට ওই ථූපාරාමයේ තියෙන තැන ඇතා යන්නේ නැහැ. එතන නැවතුණා. ධාතු කරඬුව බිමට බාන්න දෙන්නේ නැත. ඊට පස්සේ දැන් මොකද කළේ? රහතන් වහන්සේලෙන් අහනවා, එතකොට දැන් ওই ථූපාරාමයේ තියෙන තැන පින්වතුනි පස් ගොඩක් තිබ්බා තනි කර කටු. ඔය පැරණි ධාතුන් වහන්සේලා තියෙන චෛත්‍ය දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි කටු වලින් වැහිලා තියෙන්නේ. ඒ සමහරට පැත්තෙම නැති වෙන්න පුළුවන් කටු. ඒ චෛත්‍ය තනි කර කටු ගස් වලින් වැහිලා. අපි දැකලා තියෙනවා. ඒ පැරණි පොත්වල තියෙනවා එහෙම වැහෙන්නේ මේ මිනිසුන්ට වැසිකිලි කැසිකිලි කරන්න යන්න බැරි විදිහට. තන මිනිසුන්ගේ පරිභෝජනයට යන්නේ නැහැ. කටුගස් කියන්නේ ඒවා මේ සත්තුන්ට පරිභෝග කරන්නේ නැහැ. සත්තුන්ගේ වර්ෂස් වැටෙන්නේත් නැහැ. ඊට පස්සේ එතනම තියෙනවා කටු රැවණියක්. හේතුව කිම? මීට කලින් බුදුරජාණන් වහන්සේගේ ශාසනවල විශේෂයෙන් කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ඩබරා ධාතුන් වහන්සේ තැන්පත් කරලා සෑයක් හැදලා තිබ්බව ථූපාරාමයේ තියෙන තැන. පින්වතුනි, කකුසඳ බුදුරජාණන් වහන්සේගේ අපි ඔය කතා කරන ධාතු විස්තරයක් නැහැ. ඇයි? මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40,000නේ. දීර්ඝායුෂ්ක මේ ආයුෂ තියෙන මිනිසුන්ගේ කාලේ පහළ වෙන බුදුවරුන්ගේ ධාතු බිඳෙන්නේ නැහැ. මුළු බුද්ධ ශරීරයේම එක ධාතුන් වහන්සේ නමයි. හරි පුදුමයි. මුළු බුද්ධ ශරීරයේම එක ධාතුන් වහන්සේ නමයි. එතර කකුසඳ බුදුරජාණන් වහන්සේගෙත් එක ධාතුන් වහන්සේ නමයි, කොණාගමන බුදුරජාණන් වහන්සේගෙත් එක ධාතුන් වහන්සේ නමයි, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙත් එක ධාතුන් වහන්සේ නමයි. අපේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කොච්චරද? ද්‍රෝණාටයි. ඊට පස්සේ මොකද වුනේ? මේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ඩබරා ධාතුව තිබ්බේ දැන් ථූපාරාම තියෙන තැන. ඊළඟට කොණාගමන බුදුරජාණන් වහන්සේගේ පටි ධාතුව තිබ්බේ දැන් ථූපාරාමයේ තියෙන තැන.
කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ජල සාටිකා ධාතුන් වහන්සේ තිබ්බේ දැන් ථූපාරාමේ තියෙන තැන. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. පාත්‍රයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. දේවානම් පිටිස රජුරෝ යොදුනෙන් යොදුන චෛත්‍යයකට චෛත්‍යයක් පේන්න චෛත්‍ය හදලා තියෙන ධාතුන් වහන්සේලා දෙනම දෙනම ගානේ වගේ තැම්පක් කරලා. ඒකට කියනවා යෝජන තූප කියලා. ඔය විදිහටද මේ ථූපාරාමේ ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතා වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ විනය සංගායනා කළ සංඝයාත් එක්ක ථූපාරාමේ මහා පොළොව හෙල්ලෙන්න පටන් ගත්තා. රහතන් වහන්සේලා 68 නමක් සමග ථූපාරාමේ හදලා මේ දර විනය සංගායනා කරනකොට මහා පොළොව සෙල වුණා. මේ ලංකා ධරණිතලයේ ඓතිහාසික විදිහට හැදුණ පළවෙනි සෑය තමයි ථූපාරාමේ. ඓතිහාසික කියන්නේ පුරා මේ වංශ කතා සහිතයි. රාජ වංශයකින් පැවතගෙන එනවා. ඒක උනා අදාපි ගිහිල්ලා වඳිනකොට ථූපාරාමේ තියෙන්නේ අකු ධාතුන් වහන්සේ සහ සර්වජ ධාතුන් වහන්සේලා. පුංචි සෑයක් උනාට තුන් ලෝක කම්පාං කරවපු සෑයක්. ඒ උතුම් ථූපාරාමේ අකු ධාතුන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. වැඩසටහන ආරම්භයේදීම වගේ ස්වාමීන් වහන්සේ හරි අපූර්ව විස්තරයක් කළා මේ මහියංගන සෑය පිළිබඳව. ස්වාමීනි, මේ හරි අප්‍රකටයි මිරිසවැටිය වගේ සෑයවල් වල මේ ධාතු තැන්පත් කළ ආකාරය පිළිබඳව දැනගන්නට කැමතියි ස්වාමීනි. මහියංගන සෑය නම් මේ සෑය අනුභව සම්පන්න බව මම කිව්වා. බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම බුද්ධ අනුභවයේ පතරූපු තැන අදටත් තියෙනවා. අපිට ඒ අනුභවය තේරෙන්නේ නැති අපි කලබලේනේ. පත්තරේ ලිපිට දාලා තමයි ධාතුන් වහන්සේ වඳින්න යන්නේ. ඇයි මහියංගනේ සෑමලුවට ගිහිල්ලා ඊළඟට යන්න ඕන කොහෙද? සොරබොර. සොරබොර යන්න කලබලේට මල් මිටක් ගන්නවා, දුවගෙන යනවා, වඳිනවා, දුවනවා. එහෙම නෙවෙයි, පාණ්ඩුවේ ගිහිල්ලා පොඩ්ඩක් විවේකයෙන් ඉඳලා සෑය දිහා බලලා වටේ බුදුගුණ කියලා ප්‍රදක්ෂිණා කරලා මල් ටික තැන්පත් කරලා සෑය පේන තැනකට ගිහිල්ලා සෑය ගුණ හිතලා පිරිත් ටිකක් කියලා බුදුගුණ සිහි කරලා භාවනා කරලා. දැන් භාවනා කියන්නේ අපි කිසිම භාවනාවක් දන්නේ නැහැ කියලා ওই විදිහට දන්න කරණීයමෙත සූත්‍රයක් හරි කියලා බුදුගුණ ටිකක් සිහි කළා, ඇස් දෙක පියාගෙන එහෙ ඉන්න බලන්න. පුදුමාශිර්වාදයක්. හවස් කාලික වගේ කියනනම් ඕන තරම් ඉඳගෙන ඉන්න පුළුවන්. එහෙමනේ සෑ වන්දනාවට යන්නේ. මේක අර නන් ලකුණු කරන්න වගේ ගිහිල්ලා හරියන්නේ නැහැ. කලබලේ වැඩි. දන්නේත් නැහැ මොකද්ද තියෙන්නේ කියලා. ඊළඟට බොහෝ අය මයිංගනේට එකතු වෙන්නේ පොසොන් එකටනේ. පුදුමයි. ඒ හරියට පොසොන් එකට විතරයි චෛත්‍ය තියෙන්නේ කියලා වගේ තමයි මිනිස්සු මයිංගන යන්නේ. මං අපි ගිහිල්ලා තියෙනවා පොසොන් එකට මයිංගනේ හිරකෙටෙනවා. බිම දන ගහලා වඳින්න බෑ. මම අපි ගෙදර ඉඳින් හැමදාම යනවා. හැමදාම කියන්නේ හැම අවුරුද්දේම මයිංගනේ වඳින්න යනවා. මහේදී මරණම් මද කැටිට දන ගහලා වැඳලා නැහැ. දන ගහලා වඳින්න විදිහක් නැහැ. ඒ තරම් මිනිස්සු. ඉතින් සෑය කොහෙද කියලා දන්නේ නැහැ. ඔහි යනවා. දුක හිතෙනවා දැන් මතක් වෙනකොට. ඊට පස්සේ ගිහිල්ලා ඔන්න දන්සල කුත් වන්දනා කරගෙන මහවැලි ගඟට ආවඩලා එනවා. එතකොට අපි හිතන්නේ මයිංගනේ කියන්නේ කවදාවත් මේ ගිහිල්ලා පහසුවෙන් වඳින්න බෑ කියලා. මං දවසක් පොසොන් පොයේ දවසට පහුවදා ගියා. කවුරුවත් නැහැ. මට පුදුම හිතුණා. ඊයේ හිර කෙටුණා. අද කවුරුත් නැහැ. ඒ නිසා අපි මම පෞද්ගලිකව යනකොට නම් කවුරුත් නැතිව තමයි යන්නේ. පාඩුවේ ගිහිල්ලා වැඳලා එනවා. ඇයි මේ කලබලයක්? ඇයි මේ රංජු පිටින්? ඔන්න පොදුවේ වන්දනාවක් තිනකොට අපිට ගිහිල්ලා වන්දනා කරන්න වෙනවා. මොකද කල්යාණ මිත්‍ර ඇසුරේ අපිට වන්දනා කරන්න වෙනවා. සමහරවිට අපි වඳින හැටි දන්නේ නැහැ. වඳින හැටි දන්නේ නැති කෙනෙකුට කොහොමද ධාතුන් වහන්සේලා වඳින්නේ? අනේ මේ උතුම් ධාතුන් වහන්සේලාට
මගේ වන්දනාව වේවා. එච්චරයි. අමුතුවෙන් දෙයක් නැහැ. පුළුවන් නම් මේ වගේ ගාථා කියලා වඳිනවා. ඉතින් වැඩි කාලේ වැඩියෙන් ගත කරන්න හිත පැහැදෙනවත් වැඩි නම් පිනත් වැඩියෙන් එනවා. එතකොට කවි කියලා, වරුණ කියලා, පිරිත් කියලා වන්දනා කරනු ලොකු ආශිර්වාදයක් එනවා. ඒ නිසා මයංගන මහසෑරජාන් වහන්සේ සුවසේ වන්දනා කරගන්න. කේසධාතුන් වහන්සේලාත් ග්‍රීවාධාතුන් වහන්සේත් වැඩි ඉන්න තැන. ඊළඟ මිරිස වැටියරා මේ දුටුගැමුණු රජුරු හදපු ඉස්සලාම චෛත්‍යනේ. දුටුගැමුණු රජුරුවන්ට පරම්පරාවෙන් ලැබුණ සර්වඥ ධාතුන් වහන්සේලා ජයකොන්තේ තැන්පත් කරලා රජුරෝ යන කරත්තේ ඉස්සරහ තියලා තියෙන්නේ. ජයකොන්තේ කියන්නේ හරියට අද ওই පාර්ලිමේන්තුවේ තියෙන අර සෙන්කෝලේ වගේ. මේක හිටවලා තියෙන එකක්. ඊට පස්සේ මේ ඒ ජයකොන්තේ තියලා මේ බසවක් කුළුම වැවෙන් රජුරෝ නෑ මේ පැම්පහසෝනා දැන් ওই මිරිස වැටියේ තියෙන තැන මේ සෙන්කෝලේ තියලා. මේ මොකද්ද මේ ඕ ධාතුන් වහන්සේලා තැන්පත් ජයකොන්තේ තියලා රජතුමා නාලා ගොඩට ආව ජයකොන්තේ ගන්න බෑ මෙතෙන්දයි තැන උරුම කියලා සෑයක් හැදුවා. සෑයට නම තිබ්බා සංඝයාට නොදී මිරිසක් කෑවා. ඒ නමින් සංඝයාට ණය ගෙවීමක් විදිහට මිරිස වැටිය කියලා. එතකොට ඒ වගේ මිරිස වැටි ඉතින් අදටත් වන්දනා කරනවා. රහතන් වහන්සේලා 500 ගානක් මිරිස වැටි ඉඳලා තියෙනවා. ඉස්සෙල්ලාම අනුරාධපුරේ දුටුගැමුණු රජුරෝ කරපු සෑය තමයි මිරිස වැටිය. ඊට පස්සේ තිරියායේ කේසධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. අදටත් වැඩ ඉන්නවා. ඊළඟට අභයගිරිය ජේතවනාරාමය ආදී බුදුරජාණන් වහන්සේගේ දැන් ජේතවනාරාමයේ තියෙනවා. ජනප්‍රවාදයෙන් එනවා මේ රත්තරන් වෘෂභයෙක් හදලා ඒ වෘෂභයාගේ කුස තුල ධාතු තැන්පත් කළා කියලා. ඒක ජනප්‍රවාදින එකක්. ඊළඟට තව පටි ධාතු තියෙනවා කියලා. ඊළඟට ලංකාරාමේ පටි ධාතු තියෙනවා, කේස ධාතු තියෙනවා කියලා. ඒ වගේ මේ ධාතුන් වහන්සේලාගේ වංශ කතා එනවා. ඊළඟට පහුගිය කාලේ මිනිසුන්ට දැක බලා ගන්න ලැබුණා නීලගිරි ධාතුන් වහන්සේලා. නීලගිරි ධාතුන් වහන්සේලා පින්වතුනි කරඬු 200 ගානක් හම්බ වුණා පේසාවලල්ලේ පැත්තෙන් ලැබිච්ච ධාතු නිදානයක්. නීලගිරි සෑයේ මැද ධාතුන් වහන්සේලා නෙවෙයි. කරඬු 200 ගාන මං දැක්කා. මේ ඇඟේ ලොම් කෙලින් වෙනවා. ඒ හැම කරඬුවකම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. පුදුමයි. ඔය හම්බ වෙච්ච එකක් හම්බ නොවෙච්ච ඒවා. ඉතින් ධාතුන් වහන්සේලා ඒ විදිහට වැඩ ඉන්නවා. ඊළඟට සොළොස්ම ස්ථානයේම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඊළඟට දැන් අර විශාල ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ ඉන්නවා මේ පොළොන්නරුවේ රංකොත්වෙහෙර විශාල ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ ඉන්නවා. කිරිවෙහෙර. ඊළඟට මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා 13 ස්ථානයේ වැඩ ඉන්නවා. ඊළඟ දැන් වෙහෙර විහාර පන්සල්වල සෑයවල් ඉදි කළා තිනු ඇත්තරම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. වර්තමානයේ සෑයවල් ඉදි වෙනවා කොහෙන් හරි ධාතුන් වහන්සේලා ලැබෙනවා. ඒක තමයි බුද්ධ ශාසනයේ උන්නතිය. ඒ කියන්නේ බුද්ධ ශාසනයේ පැවැත්ම, බුද්ධ ශාසනයේ ඉරණම, ශාසනයේ පැවැත්ම. ඒ නිසා අහිංසක මිනිස්සු සෑ රජාණන් වහන්සේලා දිහා බලලා ගොඩාක් පින් කරගනී හිත පහදවගෙන වන්දීවි පුදාවි සාදුකාර දේවි ඒ හැම මොහොතකම පින් සිද්ධ වෙනවා. ස්වාමීන් වහන්සේකින් වැඩිදුර කියුණේ නැති නිසා දෝ රුවන්වැලි මහ සෑය පිළිබඳව මම හිතන්නේ අපේ ගුරුනාන්සේ තාම නිදි නෑ නොවේ. ගුරුනාන්සේ අනහැරයක් පාන්ට ඔන්න බලාගෙන ඉන්නේ දැන්. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් සසුන් කෙත බැබළ වූ රජවරුන් අතරින් ශ්‍රී ලංකා ධරණී තලයේ මහත් සාධු ජනහිත නරේශ්වර වූ තාවන්තිස්ස මිහිපතිහුගේ පුත් රත්නය වූ ගාමිණී අභයනම් වූ ලංකේශ්වරයානෝ මහත් වූ අරහත් එර්දියෙන්ද දේව එර්දියෙන්ද තුමු තම පුණ්‍ය එර්දියෙන්ද රත්නමාලී නම්
මහා සෑයක් තනවන්නේ මහා මංගල්‍යය කරන්නේ අනන්ත නම් නාගරාජයා සතුව තිබූ ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා දොළොස් හැවිරිදී සෝනුත්තර නම් සාමණේරයන් වහන්සේ නමක් ලවා ගෙන්වාගෙන ධාතු නිධන් කොට සයානු කෙලක් පමණ මහරහතුන්ට සත් දවසක් දන් දී අනර්ඝ වස්තු සූවිස්සක් හා දෙකල දහසක් පමණ ධන පරිත්‍යාගයෙන් ඒ රුවන් වැලි නම් මහාථූපය පූජා කළ සේක්මය. තවද සුදී ජනේනී ඇසුව මනාය ඒ උතුම් මහා සෑ රජුන් අදටත් අපමණ ආනුභාවය පතුරුවන්නේ තුන් ලොවටම එකම ඇසක්සේ විරාජමානව වැඩ සිටින්නේ දෙවියන් බඹුන් නාගයන් වන්දනාමාන කරන්නේ සාධු සාධු. මේ ලංකා ධරණී තලයේම අනුරපුර මහා මේඝ වනයේ කෛලාසකූට පර්වතයක්සේ නොයෙක් එරිදි ප්‍රාතිහාර්ය පාමින් වැඩ සිටින්නාහුය. සසරින් නිදහස් වනු කැමති සාධු ජනයා රත්නමාලී සෑරජුන් හරසරින් පහන් සිතින් උපහාර පූජාවෙන් වන්දනා කළ මනාය. ස්වර්ණමාලී මහසෑරජනන් වහන්සේගේ විස්තරය එහෙම කෙටින් කියන්න පුළුවන් එකක් නෙවෙයි. අනේ ස්වාමීනි, කෙටින් නමුත් මේ ස්වර්ණමාලී මහසෑයේ විස්තරය දැනගන්න කැමතියි. රුවන්වැලි මහසෑයේ වරුණ රැයක් පහන් වනතුරු කියන්න තියෙන එක. රුවන්වැලි මහසෑයේ තමයි තුන් ලෝකෙටම තියෙන ගෞතම බුද්ධ ශාසනයේ මහා ස්තූපය. දෙවියන් අතර තියෙන විශේෂයක්, දෙවිවරු මේ ලංකා ධරණිතලයේ ඉස්සලාම බලනකොට පේන්නේ ඉස්සලාම රුවන්වැලි සෑය. එතරම් ඒ රුවන්වැලි මහා සෑය අසිරිමත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනනි ද්‍රෝණයක් ධාතු පිහිටන තැන කියලා. මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුන්ට දේශනා කරනවා මේ සමම්මල් අටමිතක් ඉහලා පොළොව කම්පා වෙනවා. රජතුමනි, මෙතනයි ඔබගේ මොනුබුරෙක් වන ගාමිණී අබේ රජ්ජුරෝ සෑයක් කරන මහා තූපය. ඊට පස්සේ රජ්ජුරෝ කිව්වම ස්වාමිනී මං කරන්න නෑ නෑ ඒකට පින තියෙන යාට කිව්වා. ඒතර මේ චෛත්‍ය හැදිල්ලෙත් එක එකිනට තියෙනවනේ පින්. ඒවට උදව් වීමේ, උපකාර කිරීමේ එක සසරේ දෙයක්. ඊට පස්සේ දැන් ඔන්න නතර කළා. කණුවක් එතන හිටියුවා ගලින් අනාගතයේ පහළ වන ගාමිණී අබේ රජු මෙතන මහා තූපයක් කරවන්නේය. ඔන්න දුටුගැමුණ රජතුමයි කාලේ ආවා. යුද්ධේ දිනුවා, අනුරාධපුරේ අල්ලගත්තා. මිරිස වැටිය සෑය කළා, ලෝවාමාපායත් කළා. එතෙක් රජ්ජුරුව ගිහිල්ලා නෑ ඔය දැන් රුවන්වැලි සෑය තියෙන පැත්තේ කැලේට. දැන් මිරිස වැටිය ඉඳලා ලෝවාමාපායට යනකොට පොඩිද එහා පැත්තෙන් යන පාරේ මීටර 100කින් යහන්නේ රුවන්වැලි සෑය. ඒ පැත්තට රජ්ජුරුව ගිහිල්ලා නෑ කවදාවත් කැලේ. එතකොට දවසක් රජ්ජුරුව හැම්බෙන් කැලේ ගියා. කැලේ යනකොට ඒ කැලේ මැද දැක්ක ගල් කණුවක්. ගල් කණුවේ කොටලා තියෙනවා අනාගතයේ පහළ වන ගාමිණී අබේ රජු මහා තූපයක් කරවන්නේය. සතුටු වුණා. මාගේ මුත්තනුවන් මිහිඳු මහරහතන් වහන්සේ සමග මා ගැන කතා කොට ඇත. රජ්ජුරුව හරි සතුටින් රහතන් වහන්සේලාගේ උපදෙස් අරන් සෑමලුව සුද්ධ කළා. කල්පනා කළා මම මේ චෛත්‍ය කරවන්නේ කොහොමද? දැන් මහා යුද්ධයක් කරලා මිනිස්සු හරියට අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. මිනිස්සු පෙලන්නේ නැතුව කොහොමද? ගැඩොල් කපන්නේ කොහොමද? ඊට පස්සේ ශේසතේ හිටපු දෙව්දුව දෙව් විමනක් විමනක් ගාන ගිහිල්ලා කියනවා ගාමිණී අබේ රජු මහා තූපේ කරවන්න කැමති, වහා උදව් කරන්න කියලා.
බලන්න මේ සෑයවල් වලට හදන ඒවට උදව් කරලා තියෙන හැටි. මම අපි දන්නවා දැන් අද කාලේ අපි චෛත්‍ය සසපූල හදනකොට මේ සමහර මේ උපාසකම්මලා ටිකට් පොතක් අරන් ගියක් ගියක් ගාන යනවා. අපි කියලාත් නෙමෙයි. මේ මිනිසුන්ට හිතෙනවා එහෙම. පිනට යොමු කරනවා මෙහෙම කරන්න අනිත් අයට කතා කරලා කියනවා මෙහෙම පින් කරන්න. මේව රුවන්වැලිසෑය හදනුනේ මේව කළේ දෙවිවරු. විමනක් විමනක් ගහන්න ගිහිල්ලා කියලා තියෙනවා මහා ථූපේ හදන්න යන්නේ. ඊට පස්සේ එතන ගහක් තියෙනවා. මොන ගහක්ද ඒක? රන් තෙලිඹු ගහ. ගහ කපන්න යනකොට පොර වැද වෙනවා. ඊළඟට මිනිස්සයා කලන්දේ දාලා වැටෙනවා. අවස්ථා කිහිපයකම වුණා. රජ්ජුරුව යනකොට ගහ ළඟට ගහෙන් දෙවඟනක් මත උනා. කවුද? ස්වර්ණමාලී. මං හිතන්නේ මෙයාගේ නම මාලි. රත්තරම් පාට නිසා වෙන්නේ ස්වර්ණමාලි කියන ඇත්තේ. ඒ තරම් ලස්සනයි. ඊට පස්සේ මොකද වුනේ? ස්වර්ණමාලි දෙවිදුව කිව්වා මෙහෙම කපන්න දෙන්න බෑ ඒවා මෙතන. නෑ චෛත්‍යයක් හදන්නේ ඒක ඕන තැනක හදා ගන්නවා ගහ ඉතුරු කළා. ඉතුරු මේක බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය. ද්‍රෝණයක් ධාතු පිහිටන තැන. ඒවට එහෙම කරදරව නම් අද කාලේ චෛත්‍ය හදනකට බාධක වෙනවද නැද්ද? එන්න පුළුවන්. ඊට පස්සේ කිව්ව කොහොම හරි කන්න ලව් කළා. නෑ නෑ මෙහෙමයි මෙහෙමයි කියලා රහතන් වහන්සේලාත් මුල් වුණා. ඊට පස්සේ දේවදුව කිව්ව හරි මං වෙන විමනකට යන්න. හැබැයි ඔය හදන සෑයට නමක් දාන්න ඕන. මොකද්ද? නෑ නෑ මගේ නම. එහෙනම් ඒ කාලෙත් මගේ නම තිබිලා තියෙනවනේ. ඊට පස්සේ තමයි සෑයට ස්වර්ණමාලී මහ සෑය. නැත්තම් මහා ථූපේ තමයි ඒ සෑයට කියන නම. මහා ථූප ශාලම සෑයනේ. ඊට පස්සේ ස්වර්ණමාලි මහා සෑය ඕන දැන් හදාගෙන යනවා. රජතුමා රත්තරන් කණුවක් මැද හිටවලා විශාල පුද පූජා පවත්වලා තියෙනවා. විශාල දැන් ඔය තියෙන සෑය වගේ දහ ගුණයක් විශාලට හදන්න තමයි රජුගේ ප්ලෑන් එක ඇඳලා තියෙන්නේ. මංගල කියන රහතන් වහන්සේ පැහැදිලි කියලා තියෙන රජතුමනි, ඔබතුමාගේ ඒ රහතන් වහන්සේ ආයුෂ දැක්ක රජුරු ළඟදී ආයුෂ ඉවර වෙනවා. ඊට පස්සේ කිව්වා රජතුමනි මේක කරගෙන ගියොත් අවසන් කරන්න වෙන්නේ නැහැ. එහෙනම් මේ මං යන පාරේ එන්න කියලා මේ රහතන් වහන්සේ නමක් ගිය පාර තමයි අද පළවෙනි පේසවලල්ල. අද පළවෙනි පේසවලල්ල රහතන් වහන්සේ නමක් ගිය පාර. රහතන් වහන්සේ වඩිනකොට ඒ පාරේ මේ රන් නූලකින් ඇඳගෙන එනවා. රන් නූලෙන් මේ මැද කණුවේ ඉඳලා ඊට පස්සේ රිදි මේ කූරක් ගහලා ඒ කූරෙන් රවුම ඇඳගෙන එනවා. ඒ රිදි රහතන් ඒ රිදි කූර කොයි වෙලාවෙත් රහතන් වහන්සේගේ සිරිපතුල් අඩිය පිටින් පිට පැනලා නැහැ. රහතන් වහන්සේ කොහොම රවුම යන්න ඇදෙද එතකොට? මංගල කියන රහතන් වහන්සේ හෝ සිද්ධාර්ථ රහතන් වහන්සේ හරි සතුටුයි. ඊට සෑය හැදුවා. මොකද උනේ? ගැඩුල් නෑ. ගැඩුල් දෙවිවරු මවනවා. රුවන්වැලි සෑයේ තියෙන දෙවිවරු මවපු ගැඩුල්. වඩුබාසුන කෙනෙක් කිව්වා. වඩුබාසුන කිව්වා හරි ස්වාමීනි අපි දවසට ගැඩුල් ලක්ෂයක් බඳිනවා. රජ්ජුරුව කිව්වා දවසට ගැඩුල් ලක්ෂයක් බැඳුවොත් එහෙම කාලයක් යනකොට පස් ගොඩක් තියෙයි. රජ්ජුරුව තේරුවේ දවසට අඩුම ගැඩුල් බඳින එකේනම්. හැබැයි ප්‍රමිතියට මිනිස්සු වැඩියෙන් දාගෙන අඩුවෙන් බඳින එකේනම්. ඒ තරම් මැටි පාගර පාගල පදම් කරනවා. ගස් වැල් හට ගන්න නැති විදියට. ඊට පස්සේ ගැඩුල් කපනවා. ගැඩුල් 100ක් කපනකොට 1000ක් මතුවෙනවා. පුදුමයක් ඒක. සේරුවිල සෑයේ තියෙන දෙවිවරු මවපු ගැඩුල්. ඊට පස්සේ ඒ ගැඩුල් මැවන දැන් දවස ඊට පස්සේ කල්පනා කළා කොහොමද දැන් ගැඩුල් ගෙන්න ගන්නෙ? දොරටු හතරේ දවසට ඕන ගැඩුල් ටික තියෙනවා. දොරටු හතරේ කවදාවත් නිකන් වැඩ කරන්න බෑ. දොරටු හතරේ ඉන්න පුරුෂයෝ හැම එක්කෙනාම කහවණු සල්ලි ඔක්කොම දීලා යවන්නේ. රහතන් වහන්සේ නමකට ඕන වුණා මේ සෑයට උදව් වෙන්න. දැන් මේ බාසනෙලා ගැඩුල් බඳිනවා පිටිපස්ස බලන්නේ. ගෝලයා මේ වැසිකිලි කැසිකිලි කරන්න ගිය අතරේ එතෙන්ට පහළ වුණ රහතන් වහන්සේ නම. ඒ රහතන් වහන්සේ ගැඩොල් දෙනවා. ඒතර ගැඩොල් දෙන වේගෙත් එක බැලුවා මේ ගෝලයන් මොකද උනේ මේ කියලා බලනකොට ස්වාමීන් වහන්සේ නම ඉක්මනට අහක බලාගත්තා.
මූණ මතක හිටිය. පහෝදා ඇමැති කෙනෙකුට කිව්වා ඒ හාමුදුරුවමක් වැඩ කළා. කොයි වගේ දැව රූපේ කිව්වා. ඒ කාලේ ඉඳලා තියෙන රජතුමාගේ මට මතක නෑ ඒ නිලේරි කියන නම හැඩහුරුකම කිව්වම ඒ රූපේ ඒ විදිහට වඳිනවා. අරය හැඩහුරුකම කියලා එක්කෙනෙක් පත් කළා මේ ඒ රහතන් ස්වාමීන් වහන්සේ හොයන්න කියලා. අනුරාධපුරේ හිටපු දහස් ගණන් සංඝයා අතරින් ඒ රහතන් වහන්සේ හොයාගත්තා. කිව්ව රජතුමනි හොයාගත්තා. එහෙනම් ඔයා හඳුරගෙන බලපන්. නිතර රුවන්වැලි සෑයට යනවා. එහෙනම් හෙට රුවන්වැලි මේ ජයසිරි මහබෝධීන් වහන්සේට යනවා වන්දනා කරන්න. එහෙනම් හෙට ජයසිරි මහබෝධීන් වහන්සේ ගාවට වන්දනා කරන්න ගියාට පස්සේ මේ උඹ මේ පැන් කලේකුයි පිච්ච මලුයි දීපන් කියලා ඔන්න ක්‍රමේ ඉගැන්නවා. ගන්න දැන් අරහතන් වහන්සේ වඳින්න යනකොට පැන් පූජා කරනවා, පිච්ච මල් දෙනවා, මල් මාලා දෙනවා, පුළුවන් තරම් සැරසිලි. ඊට පස්සේ කිව්වා උපාසක මහත්තයෝ යාට ගොඩාම් පින් කිව්වා. ස්වාමීන් වහන්සේ පින් එහෙම එකක් නෑ. ඔබ වහන්සේ ඊයේ වැඩ කරපු එකේ පඩිය විදිහට තමයි ඔක්කොම කළේ. අපේ මහරජ්ජුර තමයි ඔක කළේ කිව්වා. අනේ එහෙම කරන්න එපා මං කරගත්ත පින. ඉතින් ස්වාමීන් වහන්සේ මේ මහිතේට මේ රහතන් වහන්සේ නමන්නේ මාර්ගඵල ලාභී භික්ෂුවක්. ඊට පස්සේ කියනවා නෑ නෑ ඔබ වහන්සේගේ පිනට හානි වෙන්නේ නැහැ. ඉතින් රජතුමාගේ හිතෙනි. ඊට පස්සේ දවසක් එක ස්වාමීන් වහන්සේ නම මේ ගැඩොල් මේ ගැඩොලේ සයිස් එක බලාගෙන ගිහිල්ලා කුටිය හොරෙන් ගැඩොලක් හැදුවා. හදලා කබලේ දාලා පුච්චලා ඒ ගැඩොල අරන් දැන් රුවන්වැලි සෑගාවේ ඉන්න සිවුරින් වහගෙන මේක දෙන්න වෙලාව. ආයෙත් දැක් අර වගේ ගෝලයක් නැති වෙලාව. ඉක්මනට එතෙන් ගිහිල්ලා ගැඩොල දුන්නා. දැන් බාසුන් හැට මතකයින ගැඩොලේ බර. දැන් මේ ගැඩොල අමතුයි. දැන් කලබලෙට ඉතින් තිබ්බා. තියලා මොකටත් පිටිපස්සේ බලමුට හාන්දරනවා. ඊට පස්සේ ඒක පණිවිඩෙක් ගියා. ඊට පස්සේ රජුරු ආයෙ ප්ලෑන් එකක් ගෙවුවා. රජතුමා මෙයා මේ ස්වාමීන් වහන්සේත් එක්ක ගෝලයක් හිතවත් කරවලා ඒ ස්වාමීන් වහන්සේ පිට ගමකට වඩිනකොට මෙයත් තුන් සිවුරක් පාත්‍රයක් ඔය වගේ සමන පරිස්කාර ටිකක් අරන් පිටිපස්සෙන් යනවා. ගිහිල්ලා ඔය ඔබතුමා කොහෙද යන්නේ? මාත් ඔබ වහන්සේත් එක්ක යනවා. මගේ ඥාතින් ඉන්න ඔය පැත්තේ. ඊට පස්සේ ටිකක් දුර ගිහිල්ලා අනේ ස්වාමීන් වහන්සේ මේ ටික ගන්නකෝ කියලා මේ දුන්නා පාන්තර සිවුරු ඔක්කොම. ඊට දීලා කිව්වා ඕක ඔබ වහන්සේට පූජා වේවා. ඇයි කිව්වා? අර ඊයේ ගැඩොලක් දුන්නේ ඒකට. ඊපස් කිව්වා අනේ මගේ පිනට හානි කරන්න එපා. එතන ලස්සන කතාවක් එයා. කියනවා ස්වාමීනි ඔබ වහන්සේ සෑයට ගැඩොලක් දුන්න පින අකනිටා බඹලෝකේ දක්වා පිරිකර ගොඩ ගහලා දුන්නත් ඒ පිනෙන් 16 පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කිය. දැක්කද සෑයකට ගැඩොලක් පූජා කිරීමේ පින? හරි පුදුමයි. රුවන්වැලි මහා සෑය. දැන් හදාගෙන හදාගෙන යනවා. දවසක් රහතන් වහන්සේ නමක් මේ මළුවේ අයිනේ ගහක් අයිනේ භාවනා කරනකොට හරියට දෙවිවරු වඳිනවා අර මේ බඳින සෑයට දිවි අංගනාවෝ. ඊට පස්සේ ඒ රහතන් වහන්සේ කතා කළා. ඔයාලා කවුද? ඊට පස්සේ කිව්වා අපි දිවි අංගනාවෝ. ඊට පස්සේ කිව්වා කොහොමද ඉපදුනේ? මොකද්ද කරපු පින? අනේ ස්වාමීනි මේ අපේ පිනක් නෙවෙයි. අපි මේ සෑයම වැඩ කරපු වයසක අය. රුවන්වැලි සෑයම වැඩ කරලා සෑයේ ධාතු නිදන් කරන්නත් කලින් මැරිලා ගිය අය දෙවිවරු වෙලා රුවන්වැලි සෑයට වඳින්න ආවා. චෛත්‍ය කර්මන්ත එහෙම එකක්. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් කරලා බුදුරජාණන් වහන්සේ වදාළ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මිනිසුන්ට පේන තැනකම සෑයවල් හදන්නේ කොහොමද? අහු මුළු වල නැතුව. හේතුව සිව්දිගින් වඩින ජනයා ඒ සෑයක් දැකලා මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධාතු තැන්පත් සෑයක් නේ කියලා හිතට ප්‍රසාදයක් ඇති වුණොත් දිව්‍ය ලෝකයන්ට පින් රැස් වෙනවා. වැන්දොත් පිදුවොත් සත්කාර කළොත් දැන් අපේ ඝටිකාර මහ සෑරජානන් වහන්සේ අහසේ දිදුලන රිදී ඔටුන්නක් වගේ පරිවාර සෑරජුන් පිරිවරක් ගව් ගානක් ඇහැතට පේනවා. සමහරලාට මේ අසපුවට ඇවිල්ලා නැති අය ඇති දුර ඉඳලා සාදු කියලා වඳින. සමහර සුගතියට හිත සකස් වෙනවා. සෑරජානන් වහන්සේලා කියන්නේ එහෙම එකක්. පැහැදිලි නේද පින්වතුනි? ඒතර රුවන්වැලි සෑයේ ධාතු නිදන් කරනකොට මේ ලංකාවට රහතන් වහන්සේලා වැඩලා තියෙනවා. උපමාවකින් කිව්වොත් කොහොමද? අනුරාධපුර පොළොන්නරුවේ උපාසක අම්මලාට එදා වී වේලන්න බෑ. ඇයි?
අවුව වැටෙන්නේ නැහැ. ඇයි? ආහසින් ඒ තරම් රහතන් වහන්සේලා වඩිනවා. මට නම් හිතෙනවා රුවන්වැලි සෑය මළුවට ගියාම මම මේ ඉන්නේ කවුරු හිටපු තැනකද? රහතන් වහන්සේ නමක් හිටපු තැන. කවුරු වුණත් රුවන්වැලි සෑයේ ගිහිල්ලා කොතන හිටගත්තත් රහතන් වහන්සේ නමක් හිටපු තැන. ධාතුන් වහන්සේලා කොහෙන්ද රුවන්වැලි සෑයට? සෝනුත්තර කියන රහතන් සාමණේරයන් වහන්සේ ධාතුගේන්ට යොමු කළේ. මහා කාල නාගරාජගව තමයි අර රාමගාමී චෛත්‍යය කැඩිලා ගඟට වැටිලා මුහුදට ගිහිල්ලා නාගේ ඔය කැරන් වන්දනා කරනවා ධාතු කරනුව. ඉතින් මේ රහතන් වහන්සේ වදාලා දැන් ගිහිල්ලා ගේන්න ඕන. ඊට පස්සේ ධාතුන් වහන්සේලා වඩම්මන්න ගියා. දුන්නද? මේ ධාතු වංශ කතාවේ එකම එක ධාතුන් වහන්සේ නමයි කැමැත්තෙන් දීලා තියෙන මේ නාගයෝ. ඒ තමයි සෝමාවතී දළදා වංශේ. කියන්නේ මහින්ද කියන රහතන් වහන්සේත් එක්ක හරියට හිතවත් වෙලා හිටියා ජයසේන නාරජතුමා. ඉතින් මහින්ද රහතන් වහන්සේ ධාතුන් වහන්සේ ඉල්ලපු ගමම දුන්නා හිතවත්කමට. එහෙනම් ටික යාළු කරලා වැඩක් ගන්න පුළුවන් කට්ටියනේ. අනිත් හැම තැනකම බොහෝම මාරුවෙන් සීරිවිල ධාතුන් වහන්සේලා ගේන්න ගිහිල්ලා ගලක් පලාගෙන මතුවෙලා අදටත් තියෙනවා රාව ගල කියලා. ගල් මෙහෙම දෙකට පැලිලා ඒ නයි මතුවෙච්ච තැන. රෑට ඉන්නවලු ඒ ගොබේ මේ පෙන ගොබ මවාගෙන එතන අදටත්. මන් නම් දැක්කේ නෑ රාව ගල. ඊට පස්සේ මේ ජයසේ නාරතුමා කිව්වා දෙන්න විදිහක් නෑ නෑ. ඒ වෙනකොට තමන්ගේ මල්ලිගාවට ධාතුනා කරඬු අතුරු දහම් කරලා තිබ්බේ. ධාතු මන්දිරේ ගිහිල්ලා කිව්වා මේ බලන්න මේ ධාතු මන්දිරේ මේ සඳකඩ පහනේ වටිනාකම කොච්චරද ඇහුවා. සෝනුත්තර මහරහතන් වහන්සේ කියනවා ලංකාවෙම රන් රිදී මුතුමැණික් එකතු කළත් මේ සඳකඩ පහනට සම කරන්න බෑ. ඒකනේ නාරජතුමා කියනවා ඒකනේ. ඉතින් මෙච්චර වස්තුව තියෙන දැනකින් ඔබ වහන්සේලා මොකද මේ ධාතුන් වහන්සේලා ඉල්ලන්නේ? පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ අනුකම්පාව පිණිස මිසක් වටිනාකමක් දෙන එකටද? දැන් මිනිස් වහනවා අපි මේ සත්කාර කරනවා කරඬුවට වඳිනවා වඳිනවා කොයි ධාතුන් වහන්සේලා වඩින්නේ නැහනේ. ඔන්න නෝක් අඩුව. ඊළඟ සමහර අය කියනවා අර ගෙදර ධාතුන් වහන්සේලා තියෙනවා කිසි වන්දනාවක් නැහැ තියෙන්න පුළුවන් හඳුරන්නේ ඔහොම ධාතුන් වහන්සේලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ සත්කාර තියෙන තැන විතරක් වැඩ ඉන්න ධාතුන් බුදුරජාණන් වහන්සේ නමක්ද? බුදුරජාණන් වහන්සේ අකම්පිතයි. ලද තැනත් නොලද තැනත් සමසේ වාසය කරනවා. ධාතුන් වහන්සේට උපහාර කළොත් ඒක බුදුරජාණන් වහන්සේටද අපිටද? අපිටයි. මලක් පූජා කළත් අපිට, ගිලම්පස ටිකක් පූජා කළත් අපිට. බුදුරජාණන් වහන්සේ වෙලාවටම පහන තියයි කියලා ඔය ධාතුන් වහන්සේලා වන්දනා කරන්න ගියාට පස්සේ මිනිස්සු වැඩෙන දෘෂ්ටිය තමයි වෙලාවට පහන තියන්න ඕන, බුද්ධ පූජාව තියන්න ඕන, ගෙදරින් යන්න බයයි. අනේ මේ මොනවා වීද දන්නේ. ඇයි බුදුරජාණන් වහන්සේ කියන්නේ වෙලාවට පහන තියෙනකල් බලා ඉන්න කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේ නිකෙලස් නැද්ද? එස තමන්ට පින් කරගන්න පෑන් ටිකක් පූජා කරනවා, තමන්ට පින් කරගන්න බුද්ධ පූජා පූජා කරනවා, තමන්ට පින් කරගන්න වඳිනවා. වැන්දොත් පිදුවොත් සත්කාර කළොත් ඒක තමන්ට. පැහැදිලි නේද? ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කොහොම හරි සියුම් අතක් මවලා ගන්නවා ධාතු කරඬුව. මං ඒකයි කිව්වේ අර රුවන්වැලි සෑයේ ධාතු කතාව කියන්න සෑහෙන වෙලාවක් යනවා. ඉතින් කොහොම හරි ධාතුන් වහන්සේලා වැඩම්මවා. වඩම්මලා රුවන්වැලි සෑයේ වටේ රජ්ජුරු ධාතු කරඬුව සිරසි තියාගෙන ප්‍රදක්ෂිණා කරනවා. ඒ වෙනකොට රුවන්වැලි සෑයේ තවත් වෙච්ච සිද්ධියක් තමයි පේසවලල්ලු තුනම බඳිනකොට ආයේ පොළොවේ යටට කිඳා බහිනවා. කී වතාවක් කිඳා බහලා තියෙනවද? නව වතාවක්. අපි ওই විහෙර විහාර කරනකොට සමහර මිනිස්සු ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔයගේ හරියට බහිරව දෝෂ තියෙනවා. රුවන්වැලි සෑයෙත් මේ පේසවතා පේසවලල්ල බහිරවය නවතාවක් ගත්තනේ පොළොවේ ඇතුළට කිව්වා. ඇත්තද? රහතන් වහන්සේලාගෙන් දුටුගැමු රජුර අහනවා ස්වාමීනි නවතාවක් මේ පේසවලු ගිලුණා. කියනවා රජතුමනි ඕක රහතන් වහන්සේලා කරපු එකක් කියනවා. බුද්ධ ශාසනයේ අවුරුදු 5000ක් තියෙනකල්
රුවන්වැලි මහා සෑය දිනෝ දහක් දිනාට සෙත සලසමින් විරාජමානව වැඩ සිටින්න අකම්පිතව නොසෙල්වි වැඩ සිටින්න පාදම තමයි ඔය වැදෙන්නේ කියනවා. දැන් ඔය තියෙන පේසාවලලු වගේ නව ගුණයක් ඇතුට තියෙන රුවන්වැලි සෑයේ. ඉස්සර සෑ කර්මාන්තය කරද්දී චෛත්‍යයේ උඩ බරටම පොළොවේ ඇතුටත් බර දානවා. පැහැදිලිද මං කියන එක? චෛත්‍යයේ මළුවෙන් උඩ තියෙනනේ බරක්. ඒ බරම පොළොවේ ඇතුටත් හාරලා බර දානවා. එහිමයි පාදං හදන්නේ. ඇතුළවා පාගලා තහඩු අතුරලා. ඊට පස්සේ රුවන්වැලි සෑයේ ගර්භේ කොච්චර සිතුවම් කරලා තියෙනවද මුළු බුද්ධ චරිතේම. රුවන්වැලි සෑ මළුවේ ඇතුලේ තියෙනේවා. දැන් අර මේ කන්තලි සෑ ගර්භේ ඇතුලේ චිත්‍ර ඇඳලා ඒ දිව්‍ය විමානයක් වගේ සරසලා තියෙනකොට මිනිස්සු අඬා කියනවා හාන්දුරනේ වහන්න එපා කියලා කියනවා. ඒතර මාට හිතෙනවා රුවන්වැලි සෑය රුවන්වැලි සෑය රුවන්වැලි සෑයේ ඇතුලේ තියෙන නිදන් වස්තු ටික එළියට ගත්තොත් දැන් රුවන්වැලි සෑයේ තියෙන මළුව වගේ තුන් ගුණයක් ඕන. ඒ බඩු ටික තියන්න විතරක්. රුවන්වැලි සෑයේ ඇතුලේ තියෙන ධාතුන් වහන්සේලාගේ විස්තරේ තව විස්තරයක් කියන්නම්. ඊට කලින් මම ධාතු නිදන් කරලා ඉන්නම්. රුවන්වැලි සෑයේ රුවන්වැලි සෑයේ ධාතුන් වහන්සේලා ආරම් ප්‍රදක්ෂිණා කළ නැගෙනහිර පැත්තෙන් තමයි චෛත්‍යයට ගොඩ වෙන්න පාර තියෙන්නේ. පේසවල් තුනෙන් ඇතුට බැහැලා තමයි ධාතු නිදන් කරන්න තියෙන්නේ. ඉතින් නැගෙනහිර පැත්තේ ධාතු කරඬු වරන් රජුරෝ සද්ධාවෙන් ඉන්නකොට ඒ ධාතුන් වහන්සේලා ආකාශයට පැන නැගිලා බුද්ධ ශ්‍රීය මව බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රීයෙන් බුදුරුව මැවුණා. ඒක බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය. ඇයි බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකට අදිෂ්ඨාන පහක් කළා. කුමක්ද ඒ? ලංකාවට ජයසිරි මහ බෝධින් වහන්සේ වඩම්මනකොට ඒ බෝධින් වහන්සේ මේ සැතකින් කැපෙන්නේ නැතුව තෙමේම කැපියත්වා. සතියක් ආකාශයේ නොපෙනී තේත්වා මුල් ඇදලා නොපෙනී තියෙන අදිෂ්ඨාන කළා. බෝධින් වහන්සේගෙන් බුදුරැස් විහිදේවා. බලන ප්‍රාර්ථනා පහෙන් ප්‍රාර්ථනා තුනක්ම කුමක් හා සම්බන්ධවද? එහෙනම් බෝධින් වහන්සේලා 5000ක් කල් පවතිනවා. මහත බෝධි වරුණ කිව්වනම් ඒත් තියෙන රැයක් කියලා වෙනකල් කියන්න. අපේ අම්මලා දන්නේ ඉතින් ඔය ඒතුරු වෙන චීත කෑලි 60 කෑලි එකතු කළා කොඩික වැල් ටිකක් අතරින් ගිහලා බඳින්න විතරයි. බෝධින් වහන්සේලාගේ වරුණ ඇහුවට පස්සේ බෝධින් වහන්සේ නමක් දකින්නකොට ඔළුව නැමෙනවා. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන පහෙන් අදිෂ්ඨාන තුනක්ම බෝධින් වහන්සේලා හා සම්බන්ධයි. ඊළඟ අදිෂ්ඨානේ තමයි රුවන්වැලි මහා සෑයේ ධාතු නිදන් වෙන දවසේ බුද්ධ ශ්‍රීය මෙවිවා. ළඟට තූපාරාමේ මේ ධාතු නිදාන ගැන ওই වගේ පහක් තියෙනවා. ඊට පස්සේ පින්වතුනි දැන් බුද්ධ ශ්‍රීය මෙවිලා මේ බොහෝ දෙනා සාදුකාරයන් කඳුළු සලනවා. ඊට පස්සේ ආයෙත් ඒ ධාතුන් වහන්සේලා රජුරුවන්ගේ මේ කරඬුවට වැඩම කළා. ඒ බුදුරජාණන් වහන්සේ රිදී යහනක් මත ඒ ධාතුන් වහන්සේලා රජුරු අදිෂ්ඨාන කළා ඔබ වහන්සේ පිරිනිවන් පාපු විදිහට වැඩ සිටිත්වා. ඒ සල්ගස් රන් රිදී මුතු මැණික් වලින් හදපු සල්ගස් දෙකක් අතරේ ධාතුන් වහන්සේලා සැතපුණා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන විදිහට. හරිම පුදුමයි. ඒක හරිම පුදුම සිද්ධිය. අදටත් තියෙනවා. අපිට කිහිප දෙනෙක් මුණ ගැහිලා කතා කරලා තොරතුරු දැනගෙන තියෙනවා රුවන්වැලි සෑයේ ඇතුළේ දැක්ක. ඒ අය අදටත් දැකලා තියෙනවා අර විදිහටම තියෙනවා. ඒක ඉතින් බුද්ධ ශාසනය ඉවර වෙනකල් තියෙනවා. මගෙන් අම්මා කෙනෙක් ඇහුවා ධාතුන් වහන්සේලා දිරලා කැඩිලා යන්න පුළුවන්ද කියලා. නෑ එතන දාන්න නැති නිසා හැවේ. එහෙම එකක් නෑ. වර්ණේ වෙනස් වෙන්න පුළුවන්. ධාතුන් වහන්සේලා කුඩු වෙලා යන්නේ. ධාතුන් වහන්සේලා කැඩෙන්නේ 이르දියකින් බුදුරජාණන් වහන්සේගේ අබ ඇටයන් පමණ ධාතුන් වහන්සේ නමක් වුණා. දැන් අබ ඇටේ ධාතුන් වහන්සේලා කුමුදු මල් පාටයි. ඊළඟට මොම් කඩසහල් ප්‍රමාණය ධාතුන් වහන්සේලා මුතු පාටයි. මොම් පියලි ධාතුන් වහන්සේලා රත්තරම් පාටයි.
ඇත්තටම ඒ වගේ. ධාතුන් වහන්සේලා ගොඩක් ලැබුණත් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙනවම දැනගන්න පුළුවන්. දැක්ක ගමම කියන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ කියලා. ඒ ධාතුන් වහන්සේලා එතරම් අසිරිමත්. ඉතින් ඒ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් රුවන්වැලි සෑයේ පිහිටියා. රුවන්වැලි සෑයේ ධාතු ගර්භයේ මේදවර්ණ ප්‍රාසාණයෙන් රහතන් වහන්සේලා වැහුවේ. රජ්ජුරු අනබිරියක් කැව්වා, දැන් තම තමන් වඳින ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න කාලයයි කියලා. මිනිස්සු වලව්වල ගෙවල්වල ඊළඟට ගල් ගුහාවල තනි තනියෙන් වන්දනා කරපු ධාතුන් වහන්සේලා තම තමන් අරන් ඇවිල්ලා රුවන්වැලි සෑයේ ධාතු ගර්භයේ උඩ වෙන වෙනම තැන්පත් කරලා තිනවා. පින්වතුනි, රුවන්වැලි සෑයේ ධාතු ගර්භයේ උඩ කරඬු 1000ක සර්වඥ ධාතුන් වහන්සේලා 1000ක් තැන්පත් කරලා තිනවා මිනිස්සු විතරයි. දැන් අර එහෙම වෙන්න පුළුවන්. මොකද මට දවසක් වෙච්ච දෙයක් තියෙනවා. ඒ තමයි සඳහිරු සෑයේ ධාතු නිදන් කරපු දවසේ. ඉතින් අපි ධාතු නිදන් අපි බලන්න වැඳ පුදා ගන්න ගියා. ගිහිල්ලා ධාතු නිදානේ දැන් වහන්න ළඟයි. ඉතින් මං කේසාන්ත ඉඳලා පාදාන්තේ දක්වා මං හිතෙන් බලනවා මට මොනවද මේ සෑයේ තැම්පක් කරන්න තියෙන්නේ කියලා. මං ඉතින් මොනවද තැම්පක් කරන්නද? සිවුරු දෙකයි තුන් සිවුරයි විතරයි මට තියෙන්නේ. ඉතින් මං කල්පනා කරලා ඉතින් මම මොනවද තැම්පක් කරන්න මං වඳිනවා. මට හිතුණා අර බුද්ධ කාලේ සෑයවල ධාතු තැම්පක් කරන මිනිස්සු කනකර ආභරණ ගලවලා දානවා කියන එක ඇත්තටම සිද්ධ වෙච්ච එකක්. ඒක වෙනමමයි. ඒ ශ්‍රද්ධාවත් එක්ක. ඉතින් මිනිස්සු කනකර ආභරණ වලින් වහලා තියෙන රුවන්වැලි සෑයත් ඒ ධාතු කරඬු 1000. ඊට පස්සේ පින්වතුනි ඔන්න ධාතුන් වහන්සේ දැන් ටික ටික සෑය හැදෙනවා. දුටුගැමුණු රජුරණ සම්පූර්ණයෙන් සෑය හැදෙනකල් ඉන්න බැරි වුණා. පින්වතුනි පස්සේ කාලේ දුටුගැමුණු රජුරුවන්ගේ මොනුබුරෙක් හිටියා බාතික කියලා. මේ බාතික රජුරෝ හැමදාම රුවන්වැලි සෑය වැඳලා තමයි මේ කෑම කන්නේ. දවසක් හවස රාජවාසලේ ප්‍රශ්නයක් විසඳලා රුවන්වැලි සෑයේ හරියට මේ වන්දනාවල් කළා තිනවා. මේ දැන් කාලේ තියෙන වන්දනා මොනවාද? ඒ බාතේ රජුරු රුවන්වැලි සෑයේ අඟල් 4ක් විදිහට මේ උරයක් මහලා තිනවා. අන්න ඒක කංචුකයා. සම්පූර්ණයෙන් කොත් කැරැල්ල ඉඳලාම පල්ලහැට දක්වාම උරයක්, කොට්ට උරේ වගේ උරයක් මහලා තිනවා. සිදුරු තියෙන උරයක්. ඒ උරේ සඳුන් කුඩු පුරවලා තිනවා. එතකොට චෛත්‍යයේ ඉඳලා අඟල් 4ක සඳුන් කුඩු පිරවෙලා සම්පූර්ණ චෛත්‍ය හැඩයට දැන් තියෙනවා. ඊට කලින් රජ්ජුරුව හැම නගරයකම මේ සමන් දෑ සමන් වැව්වා, ඉද්ද වැව්වා. රජ්ජුරුව බසවක්කුළම වැවින් යන්ත්‍ර සූත්‍රවල උපකාරයෙන් වතුර රුවන්වැලි සෑයට ඉස්සා. ඉහලා උඩ ඉඳලා යම් ක්‍රමයකින් මල් ගැහුවා. දැන් මටත් කියන්න සිද්ධ වෙනවා යම් ක්‍රමයකින් කියලා. ඒක කොහොම කළාද කියලා හිතාගන්න බෑ. අර මේ සඳුන් කල්කේ පිච්ච ගහලා තියෙනවා. එතකොට උඩ ඉඳලා ගැහුව තනි කර මේ මල් ඔටුන්නක් විදිහට රුවන්වැලි සෑය පෙනෙලා තියෙන්නේ. පින්වතුනි අර යන්ත්‍ර සූත්‍රයෙන් පින්නවාගේ අහසින් වතුර වැටෙන නිසා මල් පරවෙන්නේ නැහැ. සතියක් තිබිලා තියෙනවා. ඊට පස්සේ දැන් ටික ටික අර කල්කේ රුවන්වැලි සෑයෙන් බේරිලා ගිහිලා මළුවේ කකුලේ ගොප්පැටේ වැහෙනකල් මේ තිබිලා මේ සඳුන් කල්ක තියෙනවා. රජ්ජුරු ඊළඟට මොකද්ද කළේ? ඒ මුළු මළුවේම මානෙල් මල් ගහලා තියෙනවා. මට හිතෙන් මැවිලා පේනවා ඔබත් මව ගන්න. රුවන්වැලි සෑ මළුවම නිල් පාට තියෙන්න ඇති. හැන්දෑවට මුකුලිත වෙනවා. උදේට විකසිත වෙනවා. සතියක් තිබිලා තියෙනවා මල්. සෑ මළුව හොදනකොට වැලි මළුවට ගිහිල්ලා පිරිලා තියෙනවා අර කල්ක. ආයෙත් මානෙල් ගහලා තියෙනවා වැලි මළුවේ. අහෝ, පින්කම ඉවර වෙලා රජතුමාගේ භාණ්ඩාගාරෙන් කරත්ත පිටින් මේ මුතු ගෙනල්ලා තියෙනවා. මුතු ගෙනල්ල රුවන්වැලි සෑයේ උඩ ඉඳලා මුතු වලින් වහලා මුතු මාල වලින් වැහුවා. එතන මුතු කරඬුවා. දැන් මේ බලන්න මේ කරඬුව මුතු වලින් එක එක විදිහට මේ කැටයන් කරලා තියෙන්නේ. දැන් මේ කරඬුව ටිකක් රුවන්වැලි සෑයේ සම්පූර්ණයෙන් මුතු වලින් වැහුවා. මුතු වලින් වහලා ඒ මුතු ටික එකතු කරලා පිච්චුවා. පුච්චලා ඒ මුතු අලු වලින් තින්ත ගාලා තියෙනවා රුවන්වැලි සෑයේ. හුණු ගාලා තියෙනවා. කොහොම පූජාද?
එහෙව් රජ්ජුරු වන්දනමාන කරන්න එක දවසක් මේ රාජසභාවේ වැඩක නිසා කෑම කනකොට මතක් වුණා මෙහෙම කෑම ටික අතට ගන්නකොටම රාජ භෝජනේ මේ සේවකයන් අහනවා අපේ මුත්තණුවන් වන්දනා කළාද මොකද්ද මුත්තණුවන් කියන්නේ රුවන්වැලි ශහේට ඊට පස්සේ අනේ රජතුමනි නෑ ඊට පස්සේ දැන් උන රෑ 9ට 10ට රජ්ජුරු රුවන්වැලි ශහේට යනවා කවුරුත් නෑ රජ්ජුරු මල් වට්ටියක් කරන් වටේ යනකොට පිරිත් හඬක් එනවා රජ්ජුරු කිව්ව මේ ස්වාමීන් වහන්සේලා පිරිත් කියනවා කිසි සද්දයක් නැහැ. කිව්ව දොරටු හතරම වහන්න. දොරටු හතරම වැහලා රුවන්වැලි සෑය වටේ ගියා කිසි කෙනෙක් නැහැ. රජ්ජුරුව කල්පනා කළා එකත් එකටම සෑ ගර්භයේ තමයි මේ පිරිත් කියන්නේ. අපේ ආර්යයන් වහන්සේලා සෑ ගර්භයේ පිරිත් කියනවා නොදැක නම් මං මෙතනින් නැගිටින්නේ නැහැ කියලා සෑයේ මළුවේ දිගා වුණා. සක්කරයාගේ පඳුපුල් ආසනේ උණු වුණා. ඇයි අච්චර පින් කරපු කෙනෙක්ගේ අදහස් දැනෙන්නේ නැද්ද දෙවියන්ට? සක්‍ර දෙවියෝ ඉක්මනට සෑ ගර්භේ පහළ වෙලා ස්වාමීන් වහන්සේලාට කිව්වා ස්වාමීනි දැන් ඔන්න සෑ එළියේ මළුවේ බාතික රජුරෝ මේ සෑ මළුවට එන්න ඕන කියලා ගර්භේට මේ මෙන්න මාරාන්තික උපවාසයක් මොකද කරන්නේ කිව්වා ඒ රජුරෝ සද්ධාවන්ත නිසා ගෙන්නගෙන ආවට කමන්නේ නැහැ කියලා. ඊට පස්සේ රහතන් වහන්සේ නමක්ම සෑයෙන් එළියට ඇවිල්ලා රජුරන්ගේ අත අල්ලගෙන සෑ ගර්භේ ඇතුළට ගියා. ඔක්කොම පෙන්නවා එළියට ආවා. රජ්ජුරුවන්ට පුදුම සතුටුයි. රජ්ජුරුව තමන් දැකපු වලින් ටිකක් රාජ මාලිගාවේ මිදුලේ කැටයම් කළා. ඒ කැටයම් දැකලා දහස් ගණන් තරුණයෝ මහණ වෙලා තියෙනවා. ඊට පස්සේ දවසක් ස්වාමීන් වහන්සේලා කිව්වා රජතුමනි ඔබ දැක්ක දේවල් අපිට කියන්න. අනුරාධපුරයේම හිටපු ස්වාමීන් වහන්සේලා ලෝවාමාපායට කැඳෙව්වා. රජ්ජුරුව ආසනයක ඉඳගෙන රුවන්වැලි සෑය ඇතුලේ විස්තර කියනවා. දැන් ඔන්න උදේ පටන් ගත්තා. දවල් හැන්දෑ වුණා, පහුවදා උදේ වුණා, පහුවදා හවස වුණා. දැන් දවස් දෙකක් කියනවා. එක ස්වාමීන් වහන්සේ නමක් නැගිටලා කිව්වා රජතුමනි තව ඉවර නැද්ද? කිව්වා ස්වාමීනි මං දැක්ක දේවල් වලින් 10න් පංගුවක් ඔය කිව්වේ. රුවන්වැලි මහා සෑයේ කොච්චර වස්තුද? හරි බුදුමයි. එහි රුවන්වැලි සෑය වඳිනකොට කොච්චර ආශිර්වාදයක් එනවද? මේ මිනිස්සු නිතරම අර යකා වැහුණා, මේ යකා වැහුණා, පෙරේතයා වැහුණා කිය කියා ඉන්නවා. ගෙදේටම වෙලා මල පෙරේතුවාගේ ඉන්නවා මිසක යන්නේ නැහැනේ මේ සෑයක්වත් වඳින්න. නිතර සෑයක් වැඳලා, බෝධි වහන්ස නමක් වැඳලා, පිරිද්දිඟක් කියාගෙන ඉන්නවා නම් ඔය කිසි කරදරයක් නැහැ. ගෙදේට වෙලා ඔහෙ ඉන්නවා. ඊට පස්සේ හිත හරි බයයි, බොළඳයි, ඊළඟ කෙලෙස් බරිතයි. ඉතින් අහක යන එනවා ඊට පස්සේ. ඒ නිසා මේ හොඳම දේ මේ රුවන්වැලි සෑය ආනුභාවයෙන් පිහිට ගන්න එක. ශ්‍රද්ධාවන්තයාට ඒ පිහිට තියෙනවා. තියෙනවාමයි. හැබැයි රුවන්වැලි සෑය මළුවට ගිහිල්ලා ටිකක් වෙලා ඉන්න ඕන. ගිය ගමන්ම කලබලෙ ඉන්නේ නැතුව ගිහිල්ලා හොඳට වන්දනා කරන්න. බුදුගුණ කියන්න තේරෙන්නේ නැත්නම් නිකන් හරි වටේ ප්‍රදක්ෂිනා කරන්න. ඊට පස්සේ වෙන සාකච්ඡාවලට ගන්න එපා. මං දැන් ළඟදී රුවන්වැලි සෑයට ගියා. රුවන්වැලි සෑයේ ඉඳලා මං එනකොට ළමයි ටිකක් සාකච්ඡාව. එක ළමෙක් අහනවා ලෝහා මාපාය කියන්නේ මොකද්ද? අනිත් ළමයා මේක සීරියස්. ඒ ළමයාම කියනවා අනිත් ළමයා කියනවා ලෝකේ මහා අපාය. ඕන්න ඥානේ. ලෝහ මහා ප්‍රාසාදය. ලෝවා මාපාය. ඕවා මිනිස්සු කතා කරන්නේ. තව සමහර කියනවා අපේ මෙහෙම ගල් කොහොම ගෙනවද මන් දන්නේ අප්පා කියලා ඕක ගැන කතා කර කර ගිහිල්ලා එනකොට රුවන්වැලි සෑය වටේ ගිහිල්ලා ඇවිල්ලා අර දොරටුවෙන් පිට වෙනවා. සෑය මොකද්ද දන්නේ නැහැ. ඇත්තටම රුවන්වැලි සෑය වදින අයගෙන් 30%ක් විතර ඉන්නවා රුවන්වැලි සෑය අභ්‍යන්තරේ දන්නේ නැති. හොයන්න ඔය මං කිව්වේ ලක්ෂයෙන් පංගුවක් තරම් රුවන්වැලි සෑය. රුවන්වැලි සෑයට පූජාවක් කළ තියෙන මහිතින් මහා දැලියාමාන රජුරෝ වෙන්න ඕන. රුවන්වැලි සෑය මල්ලුවේම පහන් පත්තු කළා තියෙනවා. රුවන්වැලි සෑය මල්ලුවේම පහන් පත්තු කළා කියන්නේ පහන් කීයක්ද? රුවන්වැලි සෑය වට ප්‍රමාණයම තියෙනවා අඩි 900ටත් වැඩිය. කියන්නේ චෛත්‍ය වට ප්‍රමාණය අඩි 900ට වැඩිය තියෙනවා.
සෑමලුව කොච්චරද මේ පහම් පූජාව කරන වෙලාවේ රහතන් වහන්සේලා පහම් පූජාවට ඇවිල්ලා හිටියා. මේ පහම් පූජාවට අකුල් හෙලන්න මාරයා සියලුම දෙනා පහම්පත්තු කළ ඉවර වෙනකොට ආකාශින් ගිනි වරුසාවක් එවලා තියෙනවා. ඒ වෙලාවේ එක රහතන් වහන්සේ නමක් අහස දිහා බලලා තියෙනවා. බලනකොට අහසින් ගිනි වරුසාවක් එනවා. ඒ ශනේම මේ මොහොතේම ඒ රහතන් වහන්සේ අහසේ පොළොවක් මැව්වා. ඒතර අර වැටෙන්නේ ඔක්කොම අහසේ පොළොවට වැටෙන්නේ. එහෙම පින්කම් කළා තියෙන්නේ. හරි පුදුමයි. අද අපි පහන් පූජාවක් කළොත් මොන හරි පළතුරු පූජාවක් කළොත් රජවරු කරපු දේවල් එක බලනකොට චිත්ත ප්‍රසාදේනේ. බුදුවරු මේවා ලැබීමට සුදුසුයිනේ. නිකං ඔහි කාලා බීලා මිනිසුත් එක්ක රණ්ඩු වෙවි නඩු හබ ගියේ කියා ඇදකුද කතා කර වෛරයෙන් ක්‍රෝධෙන් අකුසල් එක මෙරිලා යන්න හිටපු මිනිසු නෙවෙයිද අපි? මේ දැන් ධර්මයක් අහලා හිත සනසවාගෙන මේ රැය පහන් වන තුළු බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ ආනුභවය ගැන අහන්නේ අපේ හිතේ මේ ධර්මයේ නිසා ඇතිවෙච්ච සද්ධාවෙන්. ඔබව මේ ඇහැරවල තියෙන්නේ ශ්‍රද්ධාවෙන්. ඇයි බුදුරජාණන් වහන්සේ වදාලා පහක් ඇහැරිලා ඉන්නකොට පහක් නිදා ගන්නවා. මොකද්ද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. දැන් ඔන්න කවුරු හරි නිදිමතව නැතුව ඇහැරගෙන ඉන්නවා නම් මේවා යම් ප්‍රමාණයක පිහිටලා තියෙනවා. ඒ නිසා තමයි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා එන්නේ. ඇයි මේ පහ ඇහැරලා? එතකොට මේවා ටික 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 අඩුවෙලා යනවනම් මේ පහ නැගිටිනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා. දැන් නම් එන්නේ මොකද්ද? බරපතලෙනවා. ඔව්. එතන නිින්ද යනවා වගේ දකින්නවා නම් මට පේන්නේ නැති වෙන්නේ හිමීට පොඩ්ඩක් අනින්න. නමුත් බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ බොහෝ දෙනා කියන්නේ කවුරුත් මේ ධර්මය අහනවා. ඉතින් ඒ නිසා ඒ රුවන්වැලිය මහා සෑයේ ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතාව. ඊට පස්සේ තව තියෙනවා ඒ රුවන්වැලි සෑයත් එක්කම ධාතුන් වහන්සේලාගෙන කියනකොට ওই මහා දැලියාමාන රජුරු මට මතක හැටියට කාන්තක සෑය රුමේ කොහෙද මිහින්තලේ අර ගලක් මුදුනේ තියෙන මහා සෑය. ඒ සෑය බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව තැන්පත් කළා තමයි හදලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුවක් තියෙන්නේ ලංකාවේ මිහින්තලේ. ඒ සෑය හදනකොට සෑයේ බරට පින්වතුනි කන්ද නා යනවා. රාජතුමාට ඇවිල්ලා කිව්වා සේවකයෝ ස්වාමීනි මේ කන්ද නා යනවා. ඒ රජතුමා ඇවිල්ලා කන්ද පාමුල නිදාගෙන තියෙනවා මම් පස්වලින් යට වේවා සෑය හදන එක නතර කරන්නේ නැහැ කියලා. පින්වතුනි එදා නතර වුණ ගල් අදටත් නතර වෙලා. ඒ කන්ද ආයනාය ගියේ නැහැ කියනවා. රජුරන්ගේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව බලයක්. ශ්‍රද්ධාව කියන්නේ බලයක්. ඒ වගේ රජවරු මේ සම්පූර්ණයෙන් පින්කම් කරලා තියෙනවා, කුසල් කරලා තියෙනවා. ඒ නිසා ඒ රුවන්වැලි මහා ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා තැන්පත් උතුම් රත්නමාලී මහා සෑ රජුන්ට නමස්කාර වේවා. මේ අසිරිමත් ධාතු කතාවට එනකොට මම දැනන් හිටියෙත් නෑ මේ තරම් විචිත්‍රවත් කතාවකට එන්නේ කියලා. එතකොට මේ දවස්වල හරි අසිරිමත් ධාතු වන්දනාවක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ඉරදීම් මවපු ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්න මුතියංගන මහසෑයේ. අපි අහලා තියෙන හැටියට බුදුරජාණන් වහන්සේ ඉරදීම් මවපු එකම එක ධාතුන් වහන්සේ බදුල්ලේ මුතියංගන මහසෑයේ. සෑය වන්දනා කළා දවස් දෙකක් පිරිස දජ 84,000ක් පූජා කළා තියෙනවා. අදටත් බලන්න පුළුවන් මුළු මුතියංගනේ පන්සලම ආලෝකමත් කරලා තිබෙනවා. ඊයේ උදේ කිරිපිඬු පූජාව වෙලාවේ මේ සෑය රැස් විහිදුනා. දහස් සංඛ්‍යාත පිරිසක් බලා සිටියේදී ඊටාම සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් තමයි මේ කිරිපිඬු පූජාව මෙහෙවුවේ. ඒ වගේ තමයි සූර්ය දිවි පුත්‍රයාගේ වන්දනාවත් ඒ වෙලාවෙම සිද්ධ වෙලා තිනවා. දැකපු අය මේ අපට කතා කරලා කිව්වා. ඒ ගැන සඳහන් කරන්නට හේතුනි ස්වාමීනි මේ ධාතුන් වහන්සේලගේ ප්‍රාතිහාර්ය අදටත් සිදුවන වගට සාක්ෂියක් ලැබිලා
තව දවසක්වත් ගත වුණේ නැහැ. ස්වාමී ඒකට සඳහන් කළොත් ධාතුන් වහන්සේලාගේ ප්‍රාතිහාර්ය ගැන ඓතිහාසික විස්තරනේ අපි කිව්වේ දන්ත ධාතුන් වහන්සේගේ. ධාතුන් වහන්සේලාගෙන් ප්‍රාතිහාර්ය සිද්ධ වෙනවා කාරණා තුනකින්. එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය. බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කළා තියෙනවා මේ ධාතුන් වහන්සේගේ මෙහෙම ප්‍රාතිහාර්යක් වේවා කියලා. එකක් තමයි රුවන්වැලි සෑයේ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලාගෙන් බුද්ධස්ත්‍රිය මැවෙන එක. ඊළඟට ওই වගේ ධාතුන් වහන්සේලාගේ ප්‍රාතිහාර්ය. ඊළඟට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ධාතුන් වහන්සේ මෙතන පිහිටිනවා කොහෙන් හරි කරකිලා එතෙන්ට එනවා. අන්න ධාතුන් වහන්සේලාගේ ප්‍රාතිහාර්ය. ඊළඟට රහතන් වහන්සේලාගේ අදිස්ථානයෙන් ප්‍රාතිහාර්ය සිද්ධ වෙනවා. රහතන් වහන්සේලාගේ අදිස්ථානයෙන් ප්‍රාතිහාර්ය වෙනවා. දැන් ওই මහා කස්සප මහ රහතන් වහන්සේ මේ එදා රුවන්වැලි සෑයේ රහතන් වහන්සේලා පහන් දැල්වනවා නොනිමේවා කියලා අදටත් ඒ විදිහට තියෙනවනේ. අදටත් මල් ඒ විදිහට තියෙනවනේ. ඒනම් මිනිසුන්ගේ හිතේ සද්ධාව ජනිත කරන්න රහතන් වහන්සේලා සෑයවල ප්‍රාතිහාර්ය පාන්නට සලස්වනවා. ඊළඟ එක තමයි ශ්‍රද්ධාවන්ත මිනිසුන්ගේ සැදැහැසිත. අරක මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාර්ය රහතන් වහන්සේලාගේ නෙවෙයි දෙවිවරුන්ගේ උපකාරයෙන්. දෙවිවරු ප්‍රාතිහාර්ය පාවනවා. ඔය සූර්යදිව පුත්‍රයාගේ নমස්කාරය ඒ වගේ එකක්. දැන් අර ලලාට ධාතුන් වහන්සේගේ සමහරට ඔබට දැන් දැක ගන්න පුළුවන් වුණොත් ඔන්න රූපවාහිනියෙන් බලන අයට දැක ගන්න පුළුවන් වේවි. පසුගිය දවසේ මේ පසුගිය වෙසක් පෝය දවසේ රූමේ සේරුවාවිල වන්දනාව කරනකොට ඒ වන්දනාව හවස් කාලේ වෙනකොට අහකාසේ ඔන්න රූපවාහිනියෙන් දැන් පෙන්නනවා ඒක. ආකාශේ ලලාට ධාතුන් වහන්සේ මැවුණා. ආකාශේ ලලාට ධාතුන් වහන්සේ මැවිලා ඔබට අපි අවසානයේ පෙන්වන්න. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු විදිහට මේ දේහේ ආකාශය හැදුනා. ඒක තියෙනවා. ඒක ඔබට පස්සේ අපිට දකින්න සලස්වන්න. ඒතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු විදිහට මහසේ තියෙනවා. මම නම් හිතන්නේ මේක දෙවියන්ගේ ප්‍රාතිහාරයක්. ඊළඟට චන්දිම දිව්‍ය පුත්‍රයා දැන් සේරුවිල ගොඩක් පිංකම් කරනකොට රාත්‍රී ආකාශයේ චන්ද්‍රයාගෙන් රශ්මි ධාරා වීදුණා කහ පාට නිල් පාටට එක එක මේ පියවර විදිහට. දැන් රූපහණයෙන් පේන අයට පේනවා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා ඉන්න විදිහට මේ ආකාශයේ තියෙනවා ඒ ඡායාව. එතන ඒ නිසා ඒ වාගේ ප්‍රාතිහාර්ය දේවා නොයෙක් දේවා අපි එක මේ ධාතුන් වහන්සේලාගේ මේ අපේ පරම්පරා කතාව අවසානයේදී අපි මේ පින්වතුන්ටත් පෙන්වන්නම්. ඔබ කාටත් දැක ගන්න පුළුවන්. ඇත්තට මේවා දකින්න ඕන දේවල්. ඊළඟට තමයි රුවන්වැලි සෑයෙන් සෝමාවතියෙන් කිරිවිහෙරෙන් නොයෙක් ප්‍රාතිහාර්ය වෙනවා. ඒක දෙවි බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයක් වෙන්න පුළුවන්. දෙවියන්ගේ ප්‍රාතිහාර්යක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශ්‍රද්ධාවන්ත මිනිසුන්ගේ ශ්‍රද්ධාවන්ත හිතේ ප්‍රාතිහාරයක් වෙන්න පුළුවන්. ශ්‍රද්ධාවන්ත මිනිසුන්ගේ ශ්‍රද්ධාවන්ත ප්‍රාතිහාරයක් මං මේ කියන්න. අසිරිමත් මේ ධාතුන් වහන්සේලා ප්‍රාතිහාරය මේ සේරුවිල පුදුම ආශ්චර්ය සිද්ධ වෙන තැන. භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාලා ඉන්න විදිහට ආකාශය හැදෙනවා. ඉස්සෙල්ලාම ලලාට ධාතුන් වහන්සේගේ හැඩරුව තමයි ආකාශය හැදුනේ. දිව්‍ය වර්ණයෙන් වලාකුළු වලින් හැදෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාපු විදිහට. ඉතින් බුදුරජාණන් වහන්සේගේ වෙසක් පොහොය දවසේ කරපු වන්දනාව. ඉතින් පින්වතුනි දැන් බලන්න ඕන. දැන් තමන් බලන්න මේ සේරුවිල තව වෙච්ච ප්‍රාතිහාරයක් කියනනම් එකක් තමයි කොටි කලබල කාලේ මේ LTTI සේරුවිලට මේ කියන්නේ බෝම්බ ගහන්න එන සැරසෙද්දී පොළොවෙන් නාංගිව මතුවෙලා පන්නලා තියෙනවා. ඒ කොච්චර බය වුණාද කියනවා නම් ඒ නාංගයන්ට අතේ බෝම්බ තියෙනවා ටුවක්කු තියෙනවා කියලා අමතකයි කොටින්න. ඒවා දාලා දුවලා තියෙන අර නාංගියෝ දැක්කට පස්සේ ඊළඟට වෙච්ච සිද්ධියක් තමයි ඒ සීයා මහිතේ නම ජුවානිස් කියලා සේරුවෙල අදටත් ඉන්නවා සීයා. ඒ සීයා ඔය 80 ගණන් වල කලබල කාලේ අල්ලගත්තා. අල්ලගෙන සේරුවෙල ඉස්සරහ අපිට කණුවක ගැට ගහලා
කිව්වා උඹ එක එක මේ මේ මිනිසුන්ගේ සංවිධාන වලට සම්බන්ධයි නේද? අනේ නෑ මන් දන්නේ නෑ මොනවද දන්නේ නෑ. නෑ නෑ උඹ දන්නවා. කියලා කඩුවක් අරන් කඩුවේ තුඩෙන් මේ හැමේ පිටේ මස් කඩනවා. මස් කඩ කඩ කියනවා කියපන් ඇත්ත. අනේ මන් දන්නේ නෑ මන් දන්නේ නෑ කියනවා. ඊට පස්සේ කිව්වා මේක හරියන්නේ නෑ මේක ටයර් එකට දාන්න ඕන කියලා මේ එක්කෙකුට කිව්වා උඹ බලාගනින් කියලා තව එක කට්ටියක් කිව්වා ටයර් ගේන්න. අත් දෙකන මාංචු දාලා දන් වලින් ගැට ගහලා සේරුවල සෑය පේනවා. ඇත්තරම මිනිස්සයා අහිංසක කෙනෙක් සදහැවත් කෙනෙක්. මෙයන් කියනවා සේරුවල සෑය දිහා බලලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බලන්න මම මේ නිස්කාරණේ මට වෙච්ච දේ ඔබ වහන්සේ උදේ හවස කොච්චර සදහැ සිතින්ද මං වැන්දේ. දැන් මැරුණත් මගේ ජීවිතේ දුගතියකට යන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේට ආදරෙන් සෙනෙහසෙන් මං වැන්දේ. මගේ හිතේ ශ්‍රද්ධාව තියෙනවා පපුවේ මේ පිපුන නෙළුමක් වගේ. ඇත්තටම මේ වචනේ මිනිසෙක වචනයක්. දැන් අවුරුදු 80ක් 90ක් ඇති. මගේ හදවතේ තියෙනවා ශ්‍රද්ධාව පිපුන නෙළුමක් වගේ. ඒ ඔබ වහන්සේගේ ශ්‍රාවක දරුවා මේ නිස්කාරණේ මේ බලන්න මේ වරදකට අහු වෙලා කියලා හිතනකොටම පින්වතුනි මේ දන්වල ටික ගැලවිලා එහෙම ඒ සියා දටත් ඉන්න ඕන සේරුවිලි ගිවිලාගේ ජුවානිස් කියලා නම ළඟ හිටපු මිනිසයා නිින්ද ගිහිල්ලා මෙයා පැන්නා. දැස් ගිහිල්ලා 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 මොහොදයින කැලේ එක කන්න කිසිම දෙයක් නැහැ. බඩගිනි දවස් ගාන වටපිට බලන නියඟල පඳුරක් තිබිලා තියෙනවා. ඉතින් හිටියත් ඇතිම වැඩේ මොකද්ද මං ලලාට දාතුන් වහන්සේට සදහැ සිතෙන් මම මැරෙන්නේ කියලා නියඟල ගහ ගලවලා නියඟල ගහේ සියලු මල කාලා නියඟල වල කෑවොත් මොකද වෙන්නේ? පින්වතුනි දවස් 3කින් මේ ඇස් හරිනකොට මෙයාට කාපු ඔක්කොම බඩ ගිහිල්ලා මිනිස්සෙක් ඉන්නවා. ලලාට දාතුන් වහන්සේගේ ආශිර්වාදය. ওই ශක්තිය කතාව. තව කොච්චර තියෙනවද? රත්නමාලි සෑරජුන්ගේ ඊළඟට මයංගන සෑරජුන්ගේ ප්‍රාතිහාරී කතා. බොහෝ විට මේ ප්‍රාතිහාරී කතා බොහෝ දෙනෙක් තර්කානුකූලව සහ අද මේ විද්‍යාව කියලා කතා කරන නිසා මම නම් කියන්නේ මේ දැක්කත් ප්‍රාතිහාරයක් සිද්ධ වෙන්නේ යම් අරමුණක් උදෙසේ තමයි සදහැසිත වෙනස. ඒ නිසා අනේ සාදු කියලා සදහැසිතක් උපද්දවගෙන ඒක එතනින් හමාර කරන්න. මේක අනිත් ඇටි කී කිය යන්නේ ගියට පස්සේ අනිත් අයගෙන් මේ මොකද්ද ඒවට එක එක පෞකාර වචන පිට වෙනවා. දැන් කියමු මේ ප්‍රාතිහාර්ය නොදකිනා ඉන්නවා කියලා. ඔන්න මට ප්‍රාතිහාර්ය පේන්නේ නැහැ. අපි කියමු කවුරු හරි මෙතන කෙනෙක් කියනවා ප්‍රාතිහාර්ය පේන්නේ නැහැ. එතකොට එයා මොකද්ද කරන්න ඕනේ? පින්වතුනි ප්‍රාතිහාර්ය පේන්නේ සැදැහැ නැති කෙනෙක් හිත පහදවන්නටත් උපන් සද්ධාව වඩා වර්ධනය වෙන්නත්. තමන්ට ඒක පැහැදිලා නම් සෑය ගැන ධාතුන් වහන්සේලා ගැන පැහැදිලා නම් දැන් මෙච්චර වෙලාවක් ධාතු කතාව කියනකොට බුදුරජාණන් වහන්සේගේ නිකිලස් බවයි ආනුභවයේ නිසයි ධාතුන් වහන්සේලා වටින බවයි වඳිනකොට පිං රැස් වෙන බවයි ඉගෙන ගත්තේ. ප්‍රාතිහාරයක්ම පාන්න ඕනේද? ඒ නිසා ප්‍රාතිහාරය පිටිපස්සෙත් යන්න එපා. ගිහිල්ලා දැන් සේරුවිල ගිහිල්ලා ආස දිහා බලන් ඉඳී සේරුවිල පේසවලල් උඩ ඉඳගෙන පෙනේවා පෙනේවා කියලා. ඕකන වෙන්නේ සූර්ය දිව්‍ය රාජා නමස්කාර කරනවා කියනකොට සේරුවිල සෑයට හේතු වෙලා ඉරට වැඳගෙන ඉන්නවා. එහෙම වෙන්න ඕනේ අපි. දැන් ඒ සූර්ය දිව්‍ය රාජා වන්දනා කරනකොට අපි හිටියා අපිට නම් කල්පනා වුණේ අනේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්නේ සූර්ය දිව්‍ය පුත්‍රයා. එතුමාත් වන්දනා කරනවා සෑ රජුන්. චන්දිම දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්. එතුමාත් වන්දනා කරනවා සෑ රජුන්. සූර්ය දිව්‍ය පුත්‍රයා චන්දිම දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ සෑ රජාණන් වහන්සේලා කොච්චර ස්පර්ශ කරනවද කිරණෙන්. එනිසා ඒන්ත ප්‍රාතිහාර්ය පානෝ දැකලා සතුටු වෙන්න තියෙන්නේ. ඒ නිසා පින්වතුනි ප්‍රාතිහාර්ය ලලාට ධාතුන් වහන්සේගේ සම්පූර්ණ කතාව ප්‍රාතිහාර්යයි. ඒ රහත් පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා ලලාට ධාතුන් වහන්සේ සේරුවිල පිහිටලා ඒ සේරුවිල සෑය රැකිලා අර අවුරුදු 28ක ස්වාමීන් වහන්සේ නමකට සෑය හදන්න හිතිලා
ඊටසේ සේරුවිල පරම්පරාව දැන් ටික ටික මේ මේ වර්ධනය වෙලා සේරුවිල සෑරජානන් වහන්සේ තුන් ලෝකෙම රන් වැටකින් පිදුම් ලැබූ සෑයක් බවට පත් වෙලා බුද්ධ රශ්මිදාන විහිදෙනවා වගේ සෑය වටේ දජපතාක විහිදිලා ලලාට ධාතුන් වහන්සේ නිසා තමයි මුළු ත්‍රිකුණාමලයේම රැකෙන්නේ. වෙලාවකට පණිවිඩේනවා ත්‍රිකුණාමලයේ මුහුදු අයිනේ ප්‍රදේශයයට දැන් කුණාටුවක් එනවා අයින් එන්න. ඒක කාලේ කතා කරන එන්නේ නැහැ ඒවා කියලා. මට නම් හිතෙන්නේ එන හැම එකම වැළකිනවා ලලාට ධාතුන් වහන්සේ නිසා. කොහොම හරි රැකෙනවා. ඒ නිසා පින්වතුනි ධාතුන් වහන්සේලා මෙතුවක්කල් විරාජමානව වැඩ සිටින එකමයි ඒ වගේ මේ සෑරජාන් වහන්සේලා ගරා වැටෙන්න හදලා කිරිසුදු පාටින් බබලලා සාදු නද දිදී වඳින පුදන එකම පින්වත් මහත්තයා ප්‍රාතිහාරය. අපේ ප්‍රාතිහාරයද මේ ධාතු විස්තරය කියනකොට මේ කන් යොමාගෙන එළි වෙනකල් අහගෙන ඉන්නේ මේක ප්‍රාතිහාරයක්. මේ තමයි ධාතුන් වහන්සේලාගේ ප්‍රාතිහාරය. මේ වෙනද මේ වෙලාවට නිදාගන්නවා. අද නිදාගන්න අමතක වෙච්ච අය ගෙදරත් ඇති, රූපවාහිනිය ළඟ ඇති. ඒ තමයි ධාතුන් වහන්සේලාගේ අසිරිමත් බව. මේ අසිරිමත් බවත් හැමදාම පවතින්නේ නැහැ කියලායි ස්වාමීනි දැනෙන්නේ. මේ ධාතුන් වහන්සේලා පිරිනොම් පානවා කියලා අපි අහලා තිනවා. අවසරයි ස්වාමීනි, ඒ ගැනත් දැනගන්න කැමතියි. පින්වත් මහත්මයා, තියෙනවා කෙලේශ පරිනිර්වාණ, ස්කන්ධ පරිනිර්වාණ, ධාතු පරිනිර්වාණ කියලා පරිනිර්වාණ තුනක්. ඔක බුද්ධ දේශනාවේ තියෙන්නේ සෝපාදිශේෂ පරිනිර්වාණ ධාතුවත් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවත් කියලා. බුදුරජාණන් වහන්සේ වජිරාසනයේ මත වැඩ ඉඳලා ඒ වජිරාසනයේදී සකල ක්ලේශයන් නැති කළා දානවා. ආය හටගන්නේම නැහැ. ඒකට කියනවා කිලේශ පරිනිර්වාණය, නැත්නම් සෝපාදිශේෂ පරිනිර්වාණ ධාතුව. ඊළඟ බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහොය දවසක විශාලා මහනුවර කුසිනාරාවේ උපවර්තන සාල වන උද්‍යානයේ සාලග වෘක්ෂ දෙකක් ඇතුළත පිරිනිවන් පානවා. පංචස්කන්ධේ පරිනිර්වාණය. එකගෙන ස්කන්ධ පරිනිර්වාණය කියලා. පාලියෙන් කියන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුව. ඊළඟ පරිනිර්වාණය තමයි ධාතු පරිනිර්වාණය. පින්වතුනි, මේ බුද්ධ ශාසනයේ වචන ඉතුරු වෙලා කාලයක් ගිහිලා අවසාන බුද්ධ වචන කතා වෙනකල් මේ සෑරජානන් වහන්සේලා තුල ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. අවුරුදු 5000ක් කල් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ මුළු ලෝකෙම බුද්ධ ශාසනය ගැන කතා කරන්නේ නැතුව මිලේච්ඡ හිත්වලින්ම මිනිස්සු වාසය කරන කාලේ ඒ කාලේට මහත්තයා ධාතුන් වහන්සේලා තිබීමෙන් ප්‍රයෝජනයක් නැහැ. වඳින්නේ නැහැ, පුදන්නේ නැහැ, සත්කාර කරන්නේ නැහැ. යම් අර්ථයක් උදෙසානම් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ, ඒ අර්ථේ සඵල වෙන්නේ නැහැ. අන්න ඒ කාලේට ධාතු පරිනිර්වාණය වෙනවා. කෙසේද මේ ධාතු පරිනිර්වාණය වෙන්නේ? සෑම සෑයකම, සෑම කරඬුවකම තියෙන ධාතුන් වහන්සේලා ආකාශයට පැනලංගිනවා. දැන් මේ උතුම් කරඬුන් වහන්සේ තුල ධාතුන් වහන්සේ මක් වැඩ ඉන්නවා නම් ඒ ධාතුන් වහන්සේ ආකාශයට පැනලංගිනවා. ඝටිකාර සෑය ධාතුන් වහන්සේලා ඉන්නවා නම් ඒ ධාතුන් වහන්සේලා ආකාශයට පැනලංගිනවා. කිසිම හැංගියල්ලක් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ අභයටයක් පමණ ධාතුන් වහන්සේලාත් ආකාශයට පැනලංගිනවා. ඒ සියලුම මේ ලංකා ධරණි තලයේම තියෙන ධාතුන් වහන්සේලා රුවන්වැලි සෑයට එකතු වෙනවා. රුවන්වැලි සෑයේ මුතු පබළු වැලක් වගේ ආකාශේ ගානට රවුමට ධාතුන් වහන්සේලා පිහිටනවා. මොම් පියලි ප්‍රමාණේ, ඊළඟට කඩසහල් ප්‍රමාණේ, අබෑට ප්‍රමාණේ, අකු ධාතුන් වහන්සේ, දන්ත ධාතුන් වහන්සේලා දෙනම, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා. දැන් කේස ධාතුන් වහන්සේලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා රන් දෙනේ දෙන විවෘත කරනකොටම එක සක්වලකට එක ලෝම ධාතුව ගානේ ධාතුන් වහන්සේලා අරන් ගියා. එක සක්වලකට එක කේස ධාතුන් වහන්සේ ගානේ ධාතුන් වහන්සේලා අරන් ගියා. එක සක්වලකට එක දන්ත ධාතුන් වහන්සේ ගානේ දන්ත ධාතුන් වහන්සේලා 36 නමක් අරන් ගියා.
එතකොට අපි මෙච්චර ධාතු කතාවක් ලංකාවේ මහත්ය කතා කළාට සමහර ලෝක ධාතු වල මුළු ලෝක ධාතුම වඳින්න එක කේස ධාතුන් නැසී නමකට කොච්චර මල් පූජා වෙනව ඇතිද කොච්චර රන් රිදී මුතු මැණික් පූජා වෙනව ඇතිද කොච්චර සාදු නාද ලැබෙනව ඇතිද අපේ ලංකාව කියන්නේ හිස හැරිච්ච පත්තර ගියොත් ධාතුන් නැසල වැඩේ ඉන්නවා මේක පුදුම රටක් මේක තමයි මේ ධර්මද්වීපය අද කාලේ පින්වන්තයන්ගේ පුණ්‍ය භූමිය සදහසි දීප දෙන්න ඕනේ පින කරගන්න. ඉතින් ඊට පස්සේ ඒ සෑම ලෝක ධාතුකම තියෙන ධාතුන් වහන්සේලා එදාට එනවා. ඉතින් ඒ සියලුම මේ ඉරුවන්ගලි සෑයට ලංකාවේම තියෙන ධාතුන් වහන්සේලා එකතු වෙලා ඒ ධාතුන් වහන්සේලා නාගදීපයට වඩිනවා. නාගදීපයට වඩිනවා නාගදීප සෑය දෙබෑ වෙලා මැණික් පුටු උඩට මතු වෙනවා. ඒ ධාතුන් වහන්සේලා ඔක්කොම මැණික් පුටුවේ පිහිටනවා. පිහිටලා මැණික් පුටුවත් එක්කම දඹදිවට වඩිනවා බුද්ධ ගයාවට. එතකොට දඹදිව තිබ්බ ධාතුන් වහන්සේලා දෙව්ලොව තිබ්බ ධාතුන් වහන්සේලා බ්‍රහ්ම ලෝකවල තිබ්බ ධාතුන් වහන්සේලා සකල ලෝකවල තිබ්බ ධාතුන් වහන්සේලා බුද්ධ ගයාවට වඩිනවා. ඒ සියලුම ධාතුන් වහන්සේලා අර සඳුන් මේ රන් මැණික් පුටුව උඩ මැණික් ආසනේ උඩ ලලාට ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ පිහිටිය තැන පිහිටනවා. අකු ධාතුන් වහන්සේලා අකු ධාතුන් වහන්සේලාත් පිහිටිය තැන පිහිටනවා. ඒ කුඩා කුඩා ධාතුන් වහන්සේලා ඒ තැන පිහිටලා බුද්ධ ශරීරේ හැදෙනවා. හැදිලා ඒ බුද්ධ ශරීරයෙන් සවනක් ගන්න බුදුරැස් සිහිදෙන්න පටන් ගන්නවා. යමක මහ ප්‍රාතිහාර්ය පානවා. මහා පොළොව කම්පා වෙනවා. පොළොව සෙල වෙනවා. මේ පොළොව මහි කාන්තාව අඬනවා වැළපෙනවා. ඇයි ආයේ ධාතුන් වහන්සේලා නැහැ. කිසිම තැනක නැහැ. බුද්ධ රූප අතුරුදහන් වෙනවා. ජයසිරි මහ බෝධින් වහන්සේලා අපවත් වෙනවා. ඊට පස්සේ ඒක කෝලාහල කරනවා සද්ධාව තියෙන දෙවිවරු. ඊළඟට දෙවිවරු අඬනවා වැළපෙනවා. ඒ බුදු සිරුරෙහිම දැවිලා ගිහිල්ලා කපුරු පිටක් දැවුනා වගේ පින්වතුනි පින්වත් මහත්තයා ධාතු කතාව එතනින් අවසන් වෙනවා. ආයේ ධාතුන් වහන්සේලා ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒක තමයි ධාතු පරිනිර්වාණය. අහෝ දුකකී කේද වාචකයකි. ධාතුන් වහන්සේලා පරිනිර්වාණයට පත් වෙනවා කියන්නේ යලි බොහෝ පිරිසක් සසරට වැටෙනවා. සීලුම දෙනා සසරට වැටෙනවා. දුගතිය පිරෙනවා, සුගතිය හිස් වෙනවා. මේ ඛේදවාචකයේ අනාගතයේ සිදුවීමට නියමිතයි. ධාතු කතාවේදී අපේ ගුරුන් වහන්සේත් විවිධ අනහරයන් පෑවා. ධාතුන් වහන්සේලා පරිනිර්වාණය කළාට පස්සේ මොකද සිද්ධ වෙන්නේ ගුරුන් වහන්සේ? තුන් ලෝකාග්‍ර වූ ශාන්තිනායකයන් වහන්සේගේ ශ්‍රීමත් උතුම් සුගත තථාගත ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතාව හෝරා ගණනාවක්ම මහා මේඝයකින් ඇදහැලෙන අමාවැස්සක්සේ වසින්නට සලස්වා සදහැතියන්ගේ චිත්ත සන්තානය පහන් සංවේගයෙන් සතප්පවා බුද්ධාලම්බන ප්‍රීතිය උපද්දවා දෙව්මිනිසුන්ට ඥාති ප්‍රේතයින්ට සහලේ ඥාතීන්ට ආචරී උපජ්ජායනට සබ්‍රහ්මචාරීන්ට ගුරු දෙගුරුන්ටද භාතා භගිනී බන්ධූන්ටද සකල ජනහට උතුම් ධාතුන් වහන්සේලාගේ අනුහසින් යහපත වේවායි සෙත් පතා මේ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ පුණ්‍ය ධර්මයෙනුත් ඒකාන්තයෙන්ම උපනිශ්‍රය වේවායි සිතාගෙන චිත්ත ප්‍රීතියෙන් පින් අනුමෝදන් විය යුතු
ස්වාමීනි දැන් පුණ්‍ය අනුමෝදනාවට කාලය. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පිරිනවන් පෑවා. ඒක දැන් නෙමේ කතාවේදී. ධාතුන් වහන්සේලා පිරිනවන් පාන එතකල් ඉන්න හදන්න එපා. ඒවත් බලලා නේ. ඇතරම ධාතුන් වහන්සේලා පිරිනවන් පෑවට පස්සේ කියන්නේ ඉතින් පිනක් මා කියන්නේ සියලු පින් අහිමි වෙනවානේ. සියලු පින් අහිමි වෙයි. ඒ සංඝයාය වෙනකොට නැහැ. එතකොට දන් දෙන්න බෑ. සිල් ගැන කතා කරන්නේ නැහැ. නොදැනගෙන හරි වඳින්න දෙයක් නැහැ. නොදැනගෙනවත් වඳින්න දෙයක් නැහැ නේ. ඉතින් ඒ නිසා අපිට ලද ලද අවස්ථාවේ ওই ඇවිද ඇවිද ඉන්නේ නැහැ දැ ගෙවල් වල. ඒව පොඩ පොඩ අඩු කරලා මේ සෑයක් විහෙරක් ළඟ බුදුන් වඳින්න. සසරෙන් නිදහස් වෙන්න පින් පුරා ගන්න. ඒ නිසා මම කල්පනා කළා මහත්තයා ධාතුන් වහන්සේලා මේ පින් අනුමෝදනාව කරන්න කලින් අපි ආයෙත් වඳිමු ධාතුන් වහන්සේලා කියලා. ද්‍රෝණටක් ධාතුන් වහන්සේලාට වන්දනා කරගනිමු. අපි මෙතුවක්කල් කතා කළ සියලුම ධාතුන් වහන්සේලාට හදපිරි නමස්කාරය වේවා. සාදු. හඬ නඟල කියන්න. ද්‍රෝණට කි බුදු සිරුරේ තිබෙන්නේ සත්ද්‍රෝණං දඹ දිව වැඩ ඉන්නේ එක් ද්‍රෝණං උත්තම මුනි දුන්නේ නාරජවරු ඒවා නම එක් දළදාවන් දෙවිඳු අඳින්නේ ගන්ධාරේ වෙන කන්නම දින්නේ කලිංගුපුරේ දළදා වැඩ ඉන්නේ නාරජු දළදාවන් නම මුනිධාතුන්ගේ තෙද පැතිරෙන්නේ මිහිතලයමයින් එකලු කරන්නේ හැම දින මුනි ධාතුන් වැඳ ගන්නේ සියලු දෙනාට පින් සිදුවන්නේ දෙවුනා නිරිඳුන් ධාතු පුදන්නේ නැනවන් උතුමන් ධාතු පුදන්නේ දෑත නලලේ බැඳ අපි නම දින්නේ සාදු සාදු අපි ධාතු අඳින්නේ
කල්ප ගණනකිනි මුනි දූපන්නේ සම්බුදු යන නම ලොව පැතිරෙන්නේ සිත කය වචනය පහදා ගන්නේ සාදු සාදු අපි ධාතු වඳින්නේ සාදු සාදු අපි ධාතු වඳින්නේ සාදු සාදු අපි ධාතු වඳින්නේ සාදු සාදු පිංගතුනි අප විසින් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් නොඑක් බ්‍රහ්ම රාජවරු මේ පින් අනුමෝදන් වෙනවා අපි මේ ගටීකාර මහසෑ රජාණන් වහන්සේ වැඩ ඉන්න බිමේ තමයි මේ ධාතු අරණාව කතා කළේ රත්නමාලි සෑ රජුන්ගේ ධාතු අරණාව කතා කළා නම් රැය පහන් කරන්න තිබුණා නමුත් අපි යොදාගත්ත කාලය අපිවත් දන්නේ නැතුව ගෙවිලා ගියා රාත්‍රී 12ට අවසන් වෙන තිබු ධාතු අරණාව දැන් රාත්‍රී 3යි අලුයම දැනුයි ඔබ ඔරලෝසු දැක්කේ දෙවිවරු නාගයෝ බ්‍රහ්මයෝ අපි සියලු දෙනාට ආරාධනා කළා ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතාව අහන්න එන්න කියලා ඒ ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතාව නිතර ඇහෙන එකක් නෙවෙයි මේ විස්තර කියවනකොට අපිට අපේ අපිට ගුරුහරුකම් වලින් මේ විස්තර ලැබෙනකොට ගුරුවරුන්ගෙන් මේ විස්තර අහන්න ලැබෙනකොට පුදුම හිතෙනවා අපිට අපිට ඇත්තටම අපේ ගුරුවරු රුවන්වැලි සෑයේ වඳින්න අපිට ඉගැන්වුවේ නැත්තම් අපි රුවන්වැලි සෑයේ දන්නේ නැහැ ලොකු ස්වාමීන් වහන්සේ රුවන්වැලි සෑයේ කරපු රුවන්වැලි සෑ වන්දනාව තමයි අදටත් මේ ධාතු ආරණාවක් දක්වා දුවති වෙන්නේ එදාමයි ධාතුන් වහන්සේලා ගැන අපිට පැහැදිලිව ඇතුනේ ඒ නිසා දෙවිවරුන්ටත් මේක අහන්න ලැබෙන එක දුර්ලභයිද සුලභයිද අතිශයින් දුර්ලභයි සිටියානම් දෙවි කෙනෙක් නාගෙක් බ්‍රහ්මෙක් මේ මොහොත දක්වා සැලකිය යුතු ලෙස ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතාව අහන්න ලැබේ සමහරට ස්වාමීන් වහන්සේලා පොත්පත් ගණනාවක් කියවලා එකතු කරගන්නා මේ විස්තරේ ඔබට කෙටියෙන්ම ලැබෙනවා ඒක ඔබට කොයිතරම් වාසනාවක්ද පින්වත් දෙවිවරුනි බ්‍රහ්මීනි නාගයිනි ධාතුන් වහන්සේලා කෙරෙහි සිනහවන්තව ආරක්ෂා කරන සුමන සමන් දිවියන් ඇතුළු සියලු දෙවිවරුනි නානා නම් ඇති නානා ගෝත්‍ර ඇති දෙවිවරුනි ඔබ සියලු දෙනාට පැමිණ සිටින පුණ්‍යානුමෝදනාව ඇසෙන දැනෙන මායුම සිටින සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා ගෞතම බුදුසසුනේ දියුණුව පිණිස කටයුතු කරත්වා ශ්‍රාවක දරුවන් ආරක්ෂා කරත්වා ධාතුන් වහන්සේලාගේ අනුවසින් සියලු දෙනාට සැප වේවා ගටිකාර සෑ රජුන් ප්‍රධාන මේ උතුම් මන්දිරයේ කටයුතු අවසන්ව ගෞතම බුද්ධ ශාසනයට පූජා කරන්නට උපකාර සැලසේවා ඒ වගේම දෙවියන් බඹුන් නාගයන් මේ පින් අනුමෝදන් වී ගෞතම බුදුසසුනේ ධාතු පරිනිර්වාණයට කලින් මේ ගෞතම බුදුසසුනේ භාග්‍යවතුන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කොට ඔබද ධාතුන් වහන්සේ නමක් බවට පත්වේවා සියලු දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා සා
ආකාසට්ටාච බුම්මට්ටා දේවානාග මහිද්දික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සද්දසාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාග මහිද්දික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්දික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශ්‍රාවකං එවගේම අපි නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. ඒ වගේ විශේෂයෙන් අපි පින් අනුමෝදන් කරන අපේ අපවත් වී වදාළ කුසල චිත්ත ස්වාමීන් වහන්සේ, ඒ වගේම මහා මෙුණාවේ අපවත් වන සියලු සුමිත්තේ ස්වාමීන් වහන්සේ, චන්දිම ස්වාමීන් වහන්සේ, ධර්මපාල ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට, ඒ වගේම පින් අනුමෝදන් කරනවා අපේ අවසරයි මහෝපාද්‍යයේ දඹගස්තාරයේ සී සුමේධංකර නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ධාතුන් වහන්සේලාගේ ඒ සෑරජානන් වහන්සේලා ආරම්භ කරන්න වෙහෙස මහන්සි වෙලා අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම ධාතුන් වහන්සේලා රැකීමේ වෙහෙර විහාර රැකලා චෛත්‍ය ප්‍රතිසංස්කරණය කළා මැරිලගේ මිනිස්සු ඉන්නවා. සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා, අනුමෝදන් වේවා, අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා, සැපවත් වේවා. සසර දුකින් අත් මිදේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතාන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතාන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතාන්තු ඥාතයෝ. ඒ වගේම රැස් කරගන්ට යදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඒකාන්තෙන් අනුමෝදන් වේවා. අපිට මේ ධාතුන් වහන්සේලා ගැන කියන්න අහන්න අපි තුල යම් ශ්‍රද්ධාවක් ඇති කළේ අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා. ලොකු සංසී නොහිටියා නම් අපේ කටින් ওই වගේ වචනෙ නැහැ. ඒ වගේ ඔබ මේ වගේ ධර්මයක් අහන්නෙත් නැහැ. අපිට අහිංසකව මේ ධාතුන් වහන්සේලාගේ විස්තරය අහලා දැකලා බලලා වන්දනා කරගන්න මේ සියලු පරිසරයේ හැදුවේ ගුරු දේවෝත්තමයන් වහන්සේ. ඒ උත්තමයන් වහන්සේට මේ පින් ඒකාන්තයෙන් අනුමෝදන් වේවා. දැන් ඒ ගුරු දේවෝත්තමයන් වහන්සේ නිසා ওই දා සෑයවල් ගැන විස්තර කරනකොට අපි අතින් සෑයවල් හැදෙන පරිසරයක් හැදුවා. ওই කියන ධාතුන් වහන්සේලා මේ තමන්ගේ දැනතට අරන් සියසින් බලන පරිසරයක් හැදුවා. සදහසිතින් ධාතුන් වහන්සේලාට වඳින පරිසරයක් හැදුවා. ධාතුන් ඔය මං ධාතුන් වහන්සේලාගේ ගුණ කියලා කවි කිව්වේ ඒ ගුරු දේවෝත්තමයන් වහන්සේ හදපු කවිනේ. අපිට දැන් ඕන තරම් වඳින්න පුළුවන්. දැන් රුවන්වැලි සෑයේ වන්දනා කවි ටික ගත්තොත් හෙට දවල් වෙනකල් කවි කියන්න පුළුවන්. ඕනම කෙනෙකුට සදහසිතක් හටගන්න මඟ පෑදුවා. උත්තමයන් වහන්සේගේ ගුණ සිහි කරනවා. පින් අනුමෝදන් වේවා, අනුමෝදන් වේවා, අනුමෝදන් වේවා. සියලු ධාතුන් වහන්සේලාගේ අනුහසින් රැකවරණය ආරක්ෂා වේවා. සාසනික කටයුතු සඳහා උපකාර සැලසේවා. අපේ මහෝපාද්‍යයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා, අනුමෝදන් වේවා, අනුමෝදන් වේවා. ඒ වගේම අද මේ ධර්ම දේශනා වැඩසටහනේ මේ වාගේ රැය පහන් වනතුරු වැඩසටහනක් කරන්න ඕන කියලා අදහස මේ ඇති වුණේ අපේ පින්වත් ඥානවිජී ස්වාමීන් වහන්සේගේ. ඉතින් ඥානවිජී ස්වාමීන් වහන්සේ නිසා රහතන් වහන්සේලාගේ මන්දිරයකදී රහතන් වහන්සේලා පවා වැඳුම් පිදුම් කළ ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතාව අහන්න ලැබෙනවා. සුධර්මා දිව්‍ය සභාවක් වගේ. සුධර්මා දිව්‍ය සභාවක් වගේ.
ඉතින් ඒ ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. සබ්‍රහ්මචාරී සංගරුවනට පින් අනුමෝදන් වේවා. ස්වාමීන් වහන්සේලා ගොඩක් උදව් උපකාර කළා. සියලුම ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වී ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා. ඒ වගේම විශේෂයෙන් පින් අනුමෝදන් කරනවා සද්ධා මාධ්‍ය ජාලයේ සියලු දෙනාට. ඒ වගේම අපේ පොතේ ගුරුන් වහන්සේ බොහොම මහන්සියලා අපිට වචනින් කියලා විස්තර කරන්න අමාරු ගොඩක් දේවල් පොතේ ගුරුන් වහන්සේ කෙටි කරලා කිව්වා. පොතේ ගුරුන් වහන්සේ අපිට විවේකයක් දුන්නා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවැත්මට එතුමා දායක වුණා. ඊළඟට අපිව මේ කටයුත්තේ දිනවේදක මහත්තයා තමයි සියලු දෙනා මේ අතන්ට ගිලම්පස දීලා සියලු දෙනා පින් කරගත්තා. ඔබට ධාතුන් වහන්සේලා වඳින දහම් පොත් පිංචක් ඕස්ට්‍රේලියාවේ සිටින නන්දිය මහත්මයා තමන්ගේ ශ්‍රවණාබාධයෙන් පෙළෙන මේ චූටි පුතාට මේ පින් පිණිස ඇත්තටම ආශිර්වාදයක්. මොකද එතුමාගේ ධර්මය අහන්න මේ දහම් පොත් පිංචකින් ධර්ම දානයක් දෙන්න කියලා මට කතා කළා. ওই පොත් පිංචි තව දහම් කරුණෝ මේ පොත් වලින් කවි එකතු කරලා අපි මේ දිනු කරලා පොත් පිංචක් හදලා දෙන්න අදහස තියෙනවා. ඉතින් ඒ දරුවට ශ්‍රවණාබාධය දුරු වීම පිණිස ඇත්තටම බොහෝ දිනකට මේ පැය පහකටත් වැඩිය ධර්මයේ කතා කරලා අහලා ඊළඟට මන් ධර්මයේ කතා කරපු එක මේත් ධර්මයේ අහපු එක ඒ පින ඒ දරුවට ඒ කාන්තෙන් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා. සියලු බාධක උවදුරු දුරු වෙලා ශ්‍රවණ ආබාධේ දුරු වෙලා ශ්‍රවණය ලැබේවා ධර්මයෙන්ම ශ්‍රවණය වේවා. ඒ වගේ මේ පින්වතුන් සුවසේ ධර්මය ඇහුවා. ඉතින් මේ වෙනකොට කවුරුත් නිදි බවක් පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ සදහසිත උපදුනොත් තමයි එහෙම වෙන්නේ. ඇයි පහක් නිදා ගන්නකොට පහක් ඇහැරෙනවා. ඒ කියන්නේ සද්ධාය වීරිය සති සමාධි ප්‍රඥා නිදාගෙන නම් ඇහැරලා ඉන්නවා. කාම ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්දේ නිදිමත ඇහැරලා කියන්නේ නිදාගෙන උද්දච්ච කුකුච්ච විචිකිච්ඡා. දැන් ඔබට ඒ පහෙන් බැටකන් නැත්තම් පහක් ඇහැරලා ඉන්නවා. කවුද? සද්ධා විරිය සති සමා පින්වතුනි දැන් ඔබ මැරුණොත් කොහෙද උපදින්නේ? ඒකයි. ඉතින් ඒ නිසා ඒ ධර්මය අහලා රැස් කරගත්ත පින අපගේ මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන් ද අනුමෝදන් වේවා. ඒ වගේ මේ ධාතු වහන්සේලා ගැන පොතපත ලියූ උතුමන්ට පින් අනුමෝදන් වේවා. පැරණි ගාථාවලින් ධාතු වහන්සේලා වැඳලා උරුම කරපු ඇත්තන්න පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. කායික සුවයෙන් සුවපත් වේවා. මානසික සුවයෙන් සුවපත් වේවා. ලෙඩක් දුකක් කරදරයක් හිංසාවක් පීඩාවක් නොවේවා. නිදුක් වේවා. නිරෝගීව සුවපත් වේවා. ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේලාගේ අනුහසින් සියලු යහපත වේවා. සසර දුකෙන් නිදහස් වෙන්න මේ පින ඒකාන්තෙම උපකාර වෙත්වා. සාදු සාදු. අපි ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතාව කතා කරද්දී උතුම් වූ බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට, උතුම් ධාතුන් වහන්සේලාට වචනයකින් හෝ හැසිරීමකින් හෝ සිතිවිල්ලකින් හෝ අනාදිමත් සසරේ පටන් මේ මොහොත දක්වා දෝෂයක් අඩුපාඩුවක් වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒකාන්තයෙන් සමාව ලැබේවා. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි බන්තේ බූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි ධම්ම සන්දිට්ඨික අකාලික. කායේන වාචා
වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි සංඝ පුඤ්ඤක්ඛිතං අනුත්තර සාදු සාදු. පිංගතුනි, මේ වැඩසටහන ආරම්භ කළේ අපේ පොතේ ගුරුන් වහන්සේව. එතුමාටම අපි වැඩසටහන අවසන් කරන්න බාර දෙමුනේ. බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයේ සිරිගටිකාර මහා සෑ රජුන්ගේ වස්සාන මහා මේඝ සද්ධර්ම වර්ෂාවේ ධාතු කතා වර්ෂාව ඇදහැලි අවසන් වන්නට කල්යල් එළඹියේ. මහා මේඝ සද්ධර්ම වර්ෂාවක් නිමාවට පත්වන වගයි ධර්මාසනයේට වැඩම කළ පින්වත් ස්වාමින් වහන්සේද නිදුක් නිරෝගී චිරජීවනි ලබත්වා ගෞතම බුදුසසුනේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා රූපවාහිනිය ඒ සමගින් සජීවීවගෙන මහා මේඝ සද්ධර්ම වර්ෂාවේ වැඩසටහන මෙසේ නිමාවට පත්වෙනවා. නමෝ බුද්ධාය.